අයිබෝන්දරුවනේ පුතේ අද දවසේ අපි 2023 ඔයාලගේ පන්තියේ level up test papers අපි මේ වෙනකොට පුතේ 33ක් සාකච්ඡා කරගෙන ඒ කියන්නේ 32ක් අපි කතා කරලා ඔයාලට පිළිතුරු පත්‍ර ලබා දීලා ඒ කියන්නේ මාකින්ස් ගීම් ලබා දීලා ඉවරයි 33 level up paper එකේ ඉඳලා පුතේ අද දවස් අපි කටයුතු සාකච්ඡා කරගෙන යන්න අදහස් කරනවා එතකොට අපි දැන් මීට කලින් කතා කරපු විදිහට ඔයාලගේ දැන් ඔය level up papers 32ක් අපි වැඩි ඉවර කරලා 33 වෙනි paper එකේ ඉඳලා පුතේ අපි विभाग तब तीन मस तुनाई सती दिखक तुनक वगे काल्याग्नी ये मे पुंच काले तुलत अभी मे वडेदी उपरी मे अभी धरवे खरल देट अवश्य सातमाय अभी दलगे पेपर कभी पंती तीयला पेपर एक उत्तर वाली वट पास पेपर टीके ईट पास पेपर वलट अभी निवरदी इके वाले पेपर टीके बलला लखन दीला ये पेपर वलट दाकिदीला तब वेडी दूरट अवश्य हेंगेन निशा ये पेपर वलट दाल पील टीका साकाचाकरण तमाय मे आकार धरने खड़ी सूदारा खरे यतकोटपुते वाला दंग मे वेकोट वाला अते तीयनवा तिस्तुन पेपर एक लेवल अप टेस्ट पेपर एक लेवल अप टेस्ट तिस्तुंगनी पेपर एक पोते आते हदाई पोते लेवल अप टेस्ट पेपर वाला तिस्तुंगनी पेपर एक आते गाता हम मम मुलिम आगे एम सी क्यू टी का साकाचा कर उत्साह करना दें चुटा बल बुधे वाला किए नवा यागे पलवेणी कतंदर पलवेणी प्रश्न किए नवा सुंदर निवस निर्माण वाहल सदा योदागा सिविल द्रव्य तोरा गणीमेदी वहले आनती सलीकिनवा इलाकड़ कियनवा इत वगंती वडात्म गलपेन पिलुतर मुखाद तपिंग हनवा इतकड़पते मेतन बला वाला दिलतेन उत्तर पहाक दैन मुलिम वाहल वारगे गाने सलीकिनवा इकेदे वाला पेपर कत्ते संबंध में दैन सुंदर निवसा निर्माण दी वहले संदहा युदा गना सिविल द्रव्य तोरा गणिदी वहले आनती गण सलीकिनवाने इकनी वहाल या निर्माण करते वहाले आनती गण भी सलीकिनवाने एक मे खियाने इहत वगांतीट वडात्म गलपेन पिलुतुर मुलिम कियाने मुलिम वहल वर्गे गण सलीकिनवा नहपुते वेडिपुरम स्वयागा पुलवां सिविल द्रव्य भाविता करवा नह एक वेडिपुरम स्वयागा पुलवां सिविल द्रव्य वर्गे अणु निर्माण करवा कियनवा नह एक හතරවෙනි වෙන එකේ නා කියනා පුතේ වහලේ ආනතියද සරලන සිවිල ද්‍රව්‍ය භාවිතා කළ යුතුයි ගැලපෙනම පිළිතුර පුතේ වහලේ සිවිල ද්‍රව්‍ය වලට ගැලපෙන ආනතියට අනුව තමයි දරුවනේ අපි මේ වැඩේ කරන්නට ඕනේ. ඒ කියන්නේ වහලේ ආනතියට අනුව ගැලපෙන සිවිල ද්‍රව්‍ය පුතා පාවිච්චි කරන්නට වෙනවා. වහලේ ආනතියට අනුව ගැලපෙන සිවිල ද්‍රව්‍ය කියන්නේ උත්තරේ පුතේ 4 දෙක බහුවරණයට එනවා. සුසන් හසන වැඩ සඳහා යොදා ගන්න යන්ත්‍රයක් වන්නේ සුසංහසනයේ කියලා කියන්නේ මොකක්ද පුතේ කොන්ක්‍රීට් අපි යොදනකොට කොන්ක්‍රීට් වල අඩංගු වෙලා තියෙන පුළුවන් වායු බබුලු තියෙනවා ඒ වායු බබුලු පද්ධතියෙන් ඉවත් කිරීමේ යාන්ත්‍රණය තමයි පුතේ සුසංහසනය කියලා කියන්නේ එතකොට සුසංහසනය කරද්දී යොදා ගන්න යන්ත්‍රයක් ගැන යහන්නේ බුල්ඩෝසරය නැහැ ඊළඟට කියන පුතේ පෝක වයිබ්‍රේටර් එක දැන් පෝක වයිබ්‍රේටර් එක කියලා කියන්නේ දරුවනේ අපි ඔය කතා කරන සුසංහසනය සඳහා පාවිච්චි කරන යන්ත්‍රය බලන්න මතකයි උත්තරේ දෙක තුන බහුවරණය කොන්ක්‍රීට් මිශ්‍රණයක 1ට 2ට 4 ලෙස ලියලා තියෙන්නේ මොකක්ද කියලා යහන්නේ. ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් මිශ්‍රණයක 1ට 2ට 4 1ට 2ට 4 ඒ කියන්නේ පුතේ සිමෙන්ති වලට වැලි වලට ගල් නැත්තම් මැටල් හරි සිමෙන්ති වැලි ගල් අනුපාතය තමයි පුතේ 1ට 2ට 4ක් කියලා කියන්නේ. උත්තරය 2 බහුවරණ උත්තරය 2 පිළිතුරයි 3 වෙනි බහුවරණයට අපි ගන්නෙ. හතර බහුවරණය බර නොදරන බිත්තියන්න පැහැදිලි කරන වඩාත්ම නිවැරදි ප්‍රකාශනය බර දරන්නේ නැහැ කියලා කියන්නේ අපි දන්නවා පුතේ තමන්ගේ බර විතරක් දරන බිත්ති තමන්ගේ බර විතරක් ඒ කියන්නේ ස්වන් බාරය පමණක් දරන බිත්ති පිළිතුර පුතේ හතර මේ අපි නිතරම කතා කරලා තියෙන ගැටලු පහ බහුවරණයට එනවා අත්තිවාරමක පළල ඝනකම සහ ගැඹුර නිර්ණය කිරීමට අවශ්‍ය සාධකයක් නෙමෙයි කියලා කියනවා අත්තිවාරමක පළල ගැඹුර සහ ඝනකම වගේ දේවල් තීරණය කරන්න අවශ්‍ය සාධකයක් නෙමෙයිලු. පළවෙනි කෙනා කියනවා ගොඩනැගිල්ලේ ප්‍රමාණය. පුතේ අපි ගොඩනැගිල්ලේ ප්‍රමාණය අනුව අත්තිවාරමේ ගැඹුර පළල එහෙම නැත්නම් ඝනකම වගේ දේවල් තීරණය කරනවා. දෙක ගොඩනැගිල්ල මත යෙදෙන බහරයන්. ගොඩනැගිල්ල මත යෙදෙන බහරයන්ට අනුකූලව අපි දරුවනේ අත්තිවාරමක පළල ඝනකම සහ ගැඹුර තීරණය කරනවා. ඒකත් ගන්න සාධකයක් තුන පසේ ඉසුලුම් ධාරිතාවය පසේ ඉසුලුම් ධාරිතාවයට අනුව දරුවනේ අපි පළල ඝනකම ගැඹුර වගේ දේවල් තීරණය කරනවා
එකත් ගන්න කාරණාවක්. හතර ගොඩනැගිල්ලේ බිත්ති සඳහා යොදන වර්ණයන්. පුතේ ගොඩනැගිල්ලක බිත්ති සඳහා යොදන වර්ණයන් අපි ගොඩනැගිල්ලේ යොදන අත්තිවාරමේ ගැඹුර එහෙම නැත්නම් ඝනකඹ ඒ වගේම පළල කෙරෙහි සලකන්නේ නැහැ. හතර නොසලකන පිළිතුරයි අපෙන් අහන්නේ උත්තරේ පුතේ හතර. පහට උත්තරේ හතර. හය බහුවර්ණය කොන්ක්‍රීට් පිළියෙල කරද්දී මිශ්‍රණයට යොදා ගන්නා රළු සමාහාරක වර්ග වී තිබීම ඉතා වැදගත් අවශ්‍යතාවයක් වෙන්න හේතුවක් අහනවා. පළවෙනි එකනක් කියන පුතේ කොන්ක්‍රීට් සුසන්හසනයේ සිදුවීම වලට මතකයි කොන්ක්‍රීට් සුසන්හසනයේ සිදුවෙන්න ගල් වර්ග වෙලා තියෙන එක වැදගත් එක හරි B කොන්ක්‍රීටේට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණය අඩු කරන්න නැහැ සිමෙන්ති ප්‍රමාණය අඩු කරන්න නම් ගල් වර්ග වෙලා තියෙන එක අපිට ගන්න බැහැ C මී වද සිදුරු අවම වෙන්න ගල් වර්ග වෙලා තියෙන එක වැදගත් C හරි D ජල රෝධක ගුණය වැඩි වෙනවා D හරි උත්තරය 4 හරි පේපර එක හරියට බලා ගන්න 7 දැන් ඔයාලට මේ වෙනකොට හුඟක් හිටියා පේපර එකේ CNCA ගත්ත දරුවෝ ඒ අයට නම් මේවා නැතින් අනිත් අය හොඳට අවධානයෙන් බලන්න වහල සෙවිලි ද්‍රව්‍යවල තියෙනට උන ගුණාංගයක් නෙමෙයි කියලා කියනවා වහල සෙවිලි ද්‍රව්‍යවල තියෙනට උන ගුණාංගයක් නෙමෙයිලු දිගු කලක් භාවිතා කළ හැකිවීම එක පුතා ගුණාංගයක් තාපසන්නායකයක් ලෙස ක්‍රියා කළ හැකිවීම තාපසන්නායකයක් ලෙස පුතේ ක්‍රියා කරන්න බැහැ වහලවල සෙවිලි ද්‍රව්‍ය එක වැරදි උත්තරය අපෙන් අහන්නේ වැරදි උත්තරය උත්තරය දෙක ඊට පස්සේ පුතේ 8 වෙනි බහුවර්ණයටත් අපි එනවා 8 බහුවර්ණය ඉදික්‍රීම් ක්ෂේත්‍රයේදී විෂම රළුගල් බැමි යොදා ගන්න අවස්ථාවක් විෂම රළුගල් බැමි කියන්නේ එකම ආකාරයෙන් නැතිව වර්ග කීපයකින් යුක්තව හැඩ වෙනස් වෙන රටාවට භාවිතා කරන රළුගල් බැමි. ඒ කියන්නේ කළුගල් බැම්මක්. හොඳම උදාහරණ විදිහට කියනවා අත්තිවාරම් බැමි නිර්මාණය කරද්දී විෂම රළුගල් බැමි යොදා ගන්නවා. ඒක හරි. දෙවෙනි එකනක් කියනවා පුතේ ගොඩනැගිලිවල කුළුණු නිර්මාණය කරද්දී. ඒකත් හරි. තුන කියනවා පාලම් දෙපස බැමි නිර්මාණය කරද්දී. හරි පුතේ. හතර කියනවා රැඳවුම් බැමි නිර්මාණය කරද්දී ඒකත් හරි පිළිතුර පහ ඉහත සියලුම අවස්ථා උත්තරේ පහ 8ට උත්තරේ පහ 9 ගොඩනැගිලි රේඛාවක් කියන්නේ මොකක්ද කියලා අහනවා පොතලට මතකයි ගොඩනැගිලි රේඛාවක් කියන්නේ මාර්ගයක මධ්‍ය රේඛාව සෙන්ටර් ලයින් එක දෙනවනේ පොතේ සෙන්ටර් ලයින් එකේ ඉඳලා ගොඩනැගිල්ලක බිත්තිය දක්වා තියෙන දුර තමයි අපි කියන්නේ ගොඩනැගිලි රේඛාව කියලා ඔයාලට කියනවා දැන් ඉදිරියේ පාර පළල් විය යුතු උපරිම දුර වැරදි දෙක කියනවා පුතේ ගොඩනැගිල්ලේ බිත්ති පිහිටලා තියෙන රේඛාව වැරදි තුන කියනවා ගොඩනැගිල්ලේ ඉදිරිපස බිත්ති සහ පිටුපස බිත්ති අතර දුර වැරදි පස්වෙනි එක සෝරි හතර කියනවා පාරේ මධ්‍ය ලක්ෂයේ සිට ගොඩනැගිල්ල පිහිටුවිය යුතු අවම දුරයි උත්තරය එයයි උත්තරී පුතේ හතර 10 බහුවර්ණය ගොඩනැගිල්ලක ඇතුළත බිත්ති කපරාරුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය ඇතුළත බිත්ති කපරාරුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය පුතේ වලගෙන් අහන්නේ බලමු අපි පළවෙනි කෙනා කපරාරුවේ සිනිදු බව නිසා ඇතුළත බිත්ති කපරාරුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය කපරාරුවේ සිනිදු බව නිසා ගොඩනැගිල්ල භාවිතා කරන්නන්ට ඇති වෙන්න පුළුවන් සීරිම් වලින් වගේ තුවාල ඇති වෙන එක වළක්වන්නලු දරුවනේ ඇතුළත කපරාරුව නිර්මාණය කරලා තියෙන්නේ වැරදි ගොඩනැගිල්ල තුල ඉතා හොඳ ආලෝක පරාවර්තනයක් කරනවා ඒකනම් හරි තුන ගොඩනැගිල්ලේ ඇතුළත අලංකරණය කරනවා ඒකත් හරි හතර තෙතමනිය උරා ගැනීම සහ දියසවල බැඳීම වළක්වනවා ඒක ඒකත් හරි අපිට ගන්න පුළුවන් පහ බිත්ති පිරිසුදු කිරීම පහසු කරනවා ඒකත් හරි එතකොට වර්ධින පිළිතුර කියන්නේ පළවෙනි කෙනා 10 උත්තරේ පුතේ 1 11 බහුවර්ණය තීන්තවල තියෙනට වෙන ගුණාංගයක් නෙමෙයිලු ආලේප කරන මතු පිටට එය හොඳින් අල්ලා තියෙන්නට ඕනේ තීන්තවල තියෙන ගුණයක් නෙමෙයි කියලායි කියන්නේ ආලේප කරන මතු පිටට ඒක හොඳින් අල්ලලා තියෙන්නට ඕනේ ඒක හරි පැය 24ක කාලයක් තුළ හොඳින් වියලීව තියෙන්නට ඕනේ ඒකත් හරි තුන කියනවා සුළඟ වැස්ස හිරිවැලිය වගේ බාහිර තත්ත්වයන්ට ඔරොත්තු දෙන්නට ඕනේ ඒකත් හරි හතර කියනවා දීප්තිමත් වර්ණයකින් යුක්ත වෙන්නට ඕනේ ඒකත් හරි හරිද වැරදි දරුවනේ තීන්ත ආලේප කරද්දී දීප්තිමත් වර්ණයකින් යුක්ත වීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි මොකද සමහර තීන්ත දීප්තිමත් නැහැ උත්තරේ හතර ගුණාංගයක් නොවේ කියන තැනට උත්තරේ හතර 12 බහුවර්ණයට එනවා අපි 12 වෙනි බහුවර්ණයට එනවා පොතේ ගොඩනැගිලි ඉදි කරද්දී අත්තිවාරම වැදගත් තැනක් ගන්නවා පහත කාරණාවලින් ඊටාම නිවැරදි පිළිතුර අඩංගු වර්ණය කුමක්ද කියලා අපෙන් අහන්නේ ගොඩනැගිල්ලක් ඉදි කරද්දී අත්තිවාරම වැදගත් තැනක් ගන්නවා දැන් පළවෙනි එක කෙනා කියනවා කැපිටල් A
එක් එක් අවස්ථාවල කේන්ද්‍රීය භාරයන් ඇතිවීම වළක්වන්න සහ භාරයන් බෙදා හරින්න. ඒ කියන්නේ ගොඩනැගිල්ලේ බර එක කේන්ද්‍රයකට යොමු වෙන එක එහෙම නැත්නම් දරුවනේ එක ස්ථානයක් කරහා බර පහළට ක්‍රියාත්මක වෙන එක වළක්වන්න වගේම භාරයන් බෙදා හරින්න අත්‍යවශ්‍යම ගන්නවලු. හරි නේද? ඒක හරි. B උඩු හැටුම සඳහා සුදුසු මට්ටම් තලයක් දෙනවා. ෆවුන්ඩේෂන් එකකින් ඒක වෙනවා. C යටපස මත ඇතිවන බහරය පසට ඔරොත්තු දෙන අන්දමට විසිරුවා හරිනවා. ඒකත් හරි. D ගොඩනැගිල්ලේ පාදම පොළව මට්ටමෙන් යටට ගෙන යාම මගින් ස්ථායීතාවය වැඩි කරනවා. හරි පුතේ. හතර දෙනාම හරි. උත්තරය 5. A B C D සියල්ලක්ම හරි. 13. පහත උපකරණ අතරින් විදුලිය සපයන අධිකාරිය සතු උපාංගයක් වන්නේ බලන්න විලායක විදුලිය සපයන අධිකාරිය ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකටද විලායකයි අයිති වෙන්නේ නැහැ. ප්‍රධාන වෙන්කරණය මේන් අයිසොලේටර් එක. ඒ කියන දරුවනේ ප්‍රධාන වෙන්කරණය කියලා කියන්නේ සර්විස් පියුස් එක. සේවා විලායකය. ඒක අයිති වෙන්නේ කාටද? විදුලි බල මණ්ඩලයට. එහෙනම් උත්තරේයි. උත්තරේ 13ට 2. අනිත් උත්තර වැරදි. ඒක බලන්න එතකොට වැරදි කියලා තේරෙනවා. 14. පුද්ගලයෙකු විදුලි ස්ට්‍රීක්යක් භාවිතා කරමින් සිටින විට ඉන් විදුලිය කාන්දිවීමක් සිදු වෙලා ඔහුට විදුලි සර වදිනවා. මෙහිදී පළමුව ක්‍රියාත්මක වෙන්නට ඕන නිවසේ විදුලි පද්ධතියේ මොන ආරක්ෂක උපකරණේද? පුද්ගලයෙකුට විදුලි සර වදිනවා කියන්නේ විදුලිය දැන් කාන්දි වෙලා විදුලිය කාන්දු වූ වහාම ක්‍රියාත්මක වෙන්නට ඕනේ උපාංගය මොකක්ද වගේ දේවල් තියෙන? ට්‍රිප් ස්විච් එක ශේෂ ධාරා පරිපත බිඳිනයයි. ශේෂ ධාරා පරිපත බිඳිනය. උත්තරය 3. 15. පරිපතයකට ප්‍රතිරෝධකයක් යොදන්නේ. පුතේ පරිපතයකට ප්‍රතිරෝධකයක් යොදන්නේ පරිපතය තුළ ගලන ධාරාව පාලනය කරන්නනේ. හරි. බලමු අපි පළවෙනි එක වෙනවා. පරිපතයේ ධාරාව නතර කිරීමට නැහැ. ධාරාව නතර කරන්න නම් නෙමෙයි. 2. පරිපතයේ කොටස් තුලින් ගලන ධාරාව පාලනය කරන්න. උත්තරයකනේ. උත්තරය 2. 16 බහුවර්ණයට එනවා. වියලි කෝෂයකින් ලබා ගන්න පුළුවන් වෝල්ටීයතාවයේ වන්නේ. පුතේ වියලි කෝෂයකින් ලබා ගන්න පුළුවන් වෝල්ටීයතාවයේ වෝල්ට් කීයද? ඒක අපි දන්නවා. 1.5ක් වෝල්ට්. පිළිතුර 4. හරි. 17 බහුවර්ණයට එනවා. දීලා තියෙනවා පුතේ මේ පරිපතය. මොකද්ද දීලා තියෙන පරිපතය? මෙතන දෙනවා කුමක් හෝ උපාංගයක්. කුමක් හෝ උපාංගයක් දෙනවා. මේ උපාංගය අපි x කියලා හඳුනා ගන්නවා. මෙතන දෙනවා පුතේ ප්‍රතිරෝධකයක්. මෙතන දෙනවා පුතේ සැපියුම් විභවයේ vs කියලා. මේකනේ කියන්නේ. මෙහෙම කතන්දරයක් නෙවෙයි දෙන්නේ ඔයාලට. පරිපතේ vx දන vr මේ උපකරණ දෙකේ වෝල්ටීයතාවල එකතුව vs ට අසමාන වූයේ නම් ඒ කියන්නේ සැපියුම් විභවයට සමාන නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් පුතේ මෙතන ප්‍රතිරෝධකයක් මෙතනත් ප්‍රතිරෝධකයක් නම් තියෙන්නේ මේ දෙන්නගේ විභවවල එකතුව සැපියුම් වෝල්ටීයතාවයට සමානයි. දැන් කියනවා සැපියුම් වෝල්ටීයතාවට මේ දෙන්නගේ වෝල්ටීයතාව සමාන නැහැලු. x උපාංගයේ විය නොහැක්කේ මොකක්ද කියලා අහනවා. ඇත්තරම මෙතන ප්‍රතිරෝධකයක් තියාගෙන මෙතන ප්‍රේරකයක් හෝ දාරිත්‍රකයක් තිබුණා නම් අපිට මතකයි අර සම්බාධන ගණන් හදනකොට මේ දෙන්නගේ එකතුව විභවවල එකතුව සැපියුම් විභවයට සමානුනේ නැහැ. එතකොට මේක මෙතන ප්‍රතිරෝධකයක් තියාගෙන මෙතන ප්‍රේරකයක් හෝ දාරිත්‍රකයක් වුණා නම් මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන නැහැ. කතන්දරේ හරි. අපෙන් අහන්නේ x උපාංගයේ වෙන්නේ බැරි මොකක්ද කියලා අහන්නේ. ඇත්තටම x උපාංගයේ වෙන්න පුළුවන් ප්‍රේරකයක් හෝ දාරිත්‍රකයක්. දැන් පළවෙනි එකේනා කියනවා ප්‍රේරකයක්. ඒක වෙන්න පුළුවන් කෙනෙක්. වෙන්න බැරි කෙනයි අපෙන් අහන්නේ. හරි? ඊට පස්සෙ කියනවා දැන් පරිණාමක ද්විතීකයක්. එතනක් ප්‍රේරකයක් විදිහටයි හැසිරෙන්නේ. පරිණාමකයක ප්‍රාථමිකයක් ප්‍රේරකයක් විදිහටයි හැසිරෙන්නේ. එතකොට ඒ කෙනෙක් මෙතෙන්ට වෙන්න බෑ. පහ කියනවා දාරිත්‍රකයක්. දාරිත්‍රකය වෙන්නත් බෑ. හතරවෙනි එකේනා කියනවා නික්‍රෝම් කම්බි කැබැල්ලක්. මෙතන නික්‍රෝම් කම්බි කැබැල්ලක් දැම්මොත් ප්‍රතිරෝධකයක් විදිහට හැසිරෙයි. මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන වෙයි. දැන් අපෙන් අහන්නේ මොකක්ද? මේ විභවයයි මේ විභවයේ එකතුව මෙයාට සමාන නෑලු. සමාන නැත්තම් ඒකට ඒ සමාන නැති අවස්ථාවේ x සඳහා ගන්න පුළුවන් වෙන්නේ එක්ක ප්‍රේරකයක් හෝ දාරිත්‍රකයක්. හැබැයි අපෙන් අහනවා x උපාංගයේ වෙන්නේ බැරි මොකක්ද කියලා යහන්නේ. x උපාංගයේ වෙන්නේ බැරි කෙනා නික්‍රෝම් කම්බි කැබැල්ල. උත්තරය 4. හරි. 18. මල්ටිමීටරයක් භාවිතයෙන් ලබා ගන්න පුළුවන් මිනුම් මොනවද කියලා යහන්නේ. අපි දන්නවා මේ සරල ප්‍රශ්න ටිකක් පුතාලට දීලා තියෙන්නේ. සරල ධාරා වෝල්ටීයතාවය, සරල ධාරා ධාරාව, ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය, D කියනවා ප්‍රතිරෝධය. මේ සියල්ලක්ම අපිට මනින්න පුළුවන්. ඒතර A B C D සියල්ලක්ම මනිනවා කියන්නේ උත්තරේ පුතා 5. 19 බහුවර්ණය.
විදුලි උපකරණයක් වෝල් 220ක සැපයුමකට සම්බන්ධ කර තිබූ අතර එහි ක්ෂමතාවයේ වොට් 880ක් ලෙස සඳහන් කළාලු. එම අවස්ථාවේදී මෙම උපකරණය හරහා ගලන ධාරාව කීයද කියලා අහනවා. ඉතින් පුතා මෙතෙන්ට දාන්නේ මොකක්ද අපි? P සමානයි VI සම්බන්ධතාවයේ පාවිච්චි කරමු. P ක්ෂමතාවය වොට් පුතේ 880යි. V වෝල්ටියතාවයේ පුතා 220යි. වැඩි කළා I වලින්. I කියන්නේ මෙයා මේකෙන් බෙදබ ගමන් හතරක් කියලා එනවා. एम्पियर वाले एक यानी परिपथे तो गलन धारा एम्पियर कियद हतराय पस्सेनि पिलितुर विस्स मेम दारित्रके धारितावे कियद किल हनवा कोहमद मेक देन्ने 473m पुते 473m मेतनदी मेक अपि लियन्ने कोहमद 47 वेडी करनवा 10 तुंगवेनि बलयकिन पिकोफेरेड धनहोरिन m कियन्ने सहनगय m कियन्ने कियद धनहोरी ने विस्साई वाले टा मतलब कहीं मम हिता ने मैं आली अन्य पुलवांगा पीटे हाथलिस हाथाई बिंदु तुनाई पिको फेरेड धनहोरी ने विस्सक केला ली अन्य पुलवांगा पीटे मैं हम उत्तर या तेरु आधे बालन ने वाला के देवनी पिलुतुरे मैं बाबर साधारण व्यती होता है विसी एक दारित्र के का दारिताव वे मैं दारित्र के වැරදිල තියෙනවා printing mistake එකක් සැපයුමක් මගින් සම්බන්ධ කරාට පස්සේ දහරිත්‍රක ප්‍රතිබහදිනේ වන්නේ පුතේ මේ ගානේ ඔයාලට දත්ත දීලා නැහැ ඒ නිසා 21 වෙනි ගානේ round කරලා පැත්තකින් තියාගන්න දත්ත දීලා නැහැ මම මේක ඉදිරියේදී නිවැරදි කරලා paper එකකින් ඔයාලට දෙන්නම් ඒතර 21 ගාන හදන්න බෑ ඒකේ දත්ත වැරදිලා තියෙන නිසා 22 ට අපි එමු රූපේ පෙන්වා තියෙන කාරකාත්මක වර්ධක පරිපතයේ ආලෝක විමෝචක දියොඩ දෙකක් තියෙනවා හරි මෙම පරිපතේ සම්බන්ධයෙන් සත්‍ය වෙන්න පුළුවන් ප්‍රකාශය වන්නේ කුමක්ද කියලා යහන්නේ මෙම පරිපතේ සම්බන්ධයෙන් සත්‍ය වෙන්න පුළුවන් ප්‍රකාශය පුතාලට දෙන්නේ මෙන්න මෙහෙමයි දෙනවා කාරකාත්මක වර්ධකයක් මෙයා ඍණ මෙයා ධන මේ ඍණ වලට දෙන්නේ පුතේ V1 කියලා ප්‍රධානයක් ධන වලට දෙන්නේ V2 කියලා ප්‍රධානයක් මෙතන තීලා තියෙනවා ඍජු කාරක ඩයෝඩ දෙකක් හරහා ආ sorry මෙතන දෙන්නේ දරුවනේ LED බල්බ දෙකක් මෙතන බල්බයක් තියෙනවා මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා මෙතන තියෙනවා යා අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් මෙතනක් තියෙනවා ප්‍රතිරෝධකයක් මෙතනක් තියෙන LED බල්බ එකක් මෙයා L1 මෙයා L2 කියලායි කියන්නේ දැන් අපිට කියන්නේ මෙහෙම දෙයක් කියනවා V1 විශාලයි V2 විතර V1 විශාල වුණොත් මේක දැන් සංසන්දක ආකාරයකට කියලා අපිට හිතන්නත් පුළුවන් V1 විශාලයි V2 විතර L1 පමණක් දැල්වේ पुते वी एक विशाल उनोत मैं आट वड़ा वी एक विशाल है क्या ने अपवर्तक प्रधाने प्रमुख वेला अपवर्तक प्रधाने विभवे वैडी नंग मैं आगे प्रतिधाने वेन्ने ऋण हेमनत्तन ऋण द्रव्यतावयक पेनवन्ने दम मैं का संसंद क्या मैं आगे वॉल्टियतावे देनो कोटा मैं आट वड़ा लोकुई नंग मैं आ ऋण निसा मैं आगे आउटपुट टेकर ऋण द्रव्यतावयक पेनवन्ने එතකොට මේ දීලා තියෙන කතන්දරයේ හැටියට අපිට දරුණේ ඍණ ද්‍රවීයතාවයක් පෙන්වනවා කියන්නේ මෙතනින් පහළට කරන්ට් එක ගමන් කරනකොට දැන් මෙතනින් පහළට සංඥාව ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතන හැබැයි මෙතනදී වෙනවා ඍණ වලට ඒ කියන්නේ මෙතන V1 විශාල වෙනකොට අවුට්පුට් එක ඍණ ද්‍රවීයතාවයක් පෙන්වන්නේ. ඍණ ද්‍රවීයතාවයක් පෙන්වනකොට මෙයා හරහා කරන්ට් එක යෑමක් වෙන්නේ නැහැ. මෙයා හරහා පමණයි කරන්ට් එක යන්නේ. L1 පමණක් දැල් වෙනවා. ඒක හරියි. දෙක V1 සමානයි V2 විතර L2 පමණක් දැල්වේ මේ දෙන්න ගත්තාම V1 V2 කියන දෙන්න ගත්තට පස්සේ V1 V2 ට සමාන වෙනකොට මෙයාගේ output එකක් ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ අපිට කියනවා තුන්වෙනි කෙනා V1 කුඩයි V2 V1 කුඩයි V2 අතර V2 ලොකු වෙනකොට මෙයාගේ අපවර්තක ප්‍රධානය ලොකුයි. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිධානය ධන ද්‍රව්‍යතාවයකට සමාන වෙනවා. ධන ද්‍රව්‍යතාවයකට සමාන වෙනවා කියන්නේ L2 හරහා පමණක් කරන්ට් එක යනවා. එතකොට අපිට තුන්වෙනි පිළිතුර ගන්න වෙන්නේ නැහැ. ඒකත් වැරදිනවා. හතර V1 විශාලයි V2 විතර L2 පමණක් දැල්වේ. දැන් 23 වෙනි බහුවර්ණයට එනවා පුතේ. නිවසේ භාවිතා කරන සිවිලින් පන්කා සඳහා භාවිතා වන මෝටර් වර්ගය දැන් නිවසේ භාවිතා කරන සිවිලින් පන්කා සඳහා අපි පුතේ යොදා ගන්නේ ස්ථීර දාරිත්‍රක වර්ගයේ මෝටරයක් මේක අපි දන්නවා උත්තරේ දෙක 24 පහත දීලා තියෙන පරිපතේ දැක්වෙන සිලිකන් ට්‍රාන්සිස්ටරයක වර්ධකයක් ලෙස පාවිච්චි කරන අවස්ථාවක්ලු
එයාගේ දාරිත්‍රකේ මගින් ඉටුවන කාර්යයන් මොනවද කියලා යහන්නේ මේ ට්‍රාන්සිස්ටර් පරිපථය වලට පේනවා V in සහ V out කියන ට්‍රාන්සිස්ටර් මේ අවස්ථා දෙකේ තියෙන කන්ඩෙන්සර් දෙක හරි ඒ කියන්නේ පුතේ ඔයාලට පේනවා මෙතන දාරිත්‍රකේ මෙතන දීලා තියෙනවා ওই ට්‍රාන්සිස්ටර් එක මෙතන තියෙනවා දරුවනේ එක කන්ඩෙන්සර් එකක් මෙතන තියෙනවා ඊළඟ කන්ඩෙන්සර් එක ඔහොමනේ සර්කිට් එක දියෙන්නේ මෙතනයි මෙතනයි තියෙන මේ කන්ඩෙන්සර් දෙකෙන් වෙන්නේ ඇත්තටම මේ කන්ඩෙන්සර් එකෙන් වෙන්නේ දහරාව පාදම තුල ගලන දහරාව ප්‍රධානයේ වෙත නැත්නම් ප්‍රධාන සංඥාව වෙත ගමන් කරන එක වලකිනවා මේ කන්ඩෙන්සර් එකෙන් වෙන්නේ ප්‍රතිදාන ඒ කියන්නේ මේ සංග්‍රහක දහරාව ප්‍රතිදානයේ වෙත යන එක වලකිනවා ඇත්තටම එතකොට සරලවම කියනවා නම් මේ කන්ඩෙන්සර් දෙකෙන් වෙන්නේ පුදේ පරිපතිය තුල ගලන දහරාව පාලනය කරනවා නැත්නම් ෆිල්ටර් කිරීමක් ඔය වෙන්නේ අපි දැන් බලමු प्रधान सह प्रतिधान संज्ञा सुमट किरीम एक वरदी दिख परिपते कार्यक्षमता वेडि किरीम नह तुन प्रधान सह प्रतिधान संज्ञा इकिनिक समग मिश्रवीम नह हतर प्रधान सह प्रतिधान संज्ञा मगिन सरलधारा तत्व विनस्नवी पवत्वागनीम ओ सरलधारा तत्व विनस्नवी पवत्वागनीम सिद्धवर्णे उत्तरे हतर इट वसन विशिपस्तनी गानट अवसान गान विशिपस्तनी बहुवर्णे कि अन्वलगे පහත පරිපතයේ දැක්වෙන්නේ ස්ථීර දාරිත්‍රක ආකාරයට නැඹුරු කරලා තියෙන ට්‍රාන්සිස්ටර් පරිපතයක් කියලා කියනවා. එහි විමෝචක සංග්‍රාහක වෝල්ටියතාව විමෝචක සංග්‍රාහක වෝල්ටියතාව මෙයා බේස් කලෙක්ටර් එමීටර් විමෝචක සංග්‍රාහක. එතකොට ඒ කියන්නේ VCE VCE වෝල්ටියතාවයේ 2.75ක් වෝල්ට් කියලා වලට කියනවා. හරි පාදම දහරාව IB සමානයි 0.1ක් මිලි ඇම්පියර් කියලා කියනවා. सरल धारा लाभे अपे अहनवा धारा लाभे आसन्न वशे बीटा यहाँ इतकोट अभी वीसी दवा मेयाई मेयाई अतर विभव अंतरे होयागेन मेया तुलगलन ईसी करंट होयागन पुलवा मेया सह मेया मेया के अभी दवा वीसी सीनी मेया सह मेया अतर विभव अंतरे पुते लियमो कहमद लिया वीसी बिंदु मेयागेन मे अड़कला सामनाई अपट लिया पुलवान मेयागे विभव सह मेदेन अतर विभव मेयागे विभवे के अन्य वि आर सी मे विभवे के अन्य पुते वीसी के लपिटल अन्ट पुलवान हरिद यथकोट वीसी सी के अन्य हयाय ऋण बिंदु समानाय वि आर सी के अन्य पुते ईसी वार या आर सी दैन मे वापि हुदटम दन्नवा वि आर सी के अन्य मे के वोल्ट यतावय ईसी करंट का वार या आर सी प्रतिरोधक दन वीसी के अन्य अपि गत्तागय දෙකයි දශම හතයි පහයි ගානේ දෙහිපු වගේ මෙයාගෙන් මෙයාගෙත් හයමයි එයාගෙන් දෙකයි දශම හතයි පහක් අඩු කරනවා සමානයි IC වාරයක් RC කියන්නේ 650යි IC තනි කරනවා අපි මේකෙන් මේ කඩු වුණොත් වෙනවා 10න් 5ක් ගියොත් 5යි ඊට පස්සේ 9න් 7ක් ගියොත් 2යි 5න් 2ක් ගියොත් 3යි මෙයා බෙදෙනවා 650න් මේ දෙන බෙදාගත්තට පස්සේ මෙයා මේකෙන් බෙදෙනට පස්සේ අපිට එනවා පහක් කියලා මිලි ඇම්පියර ඔය එන්නේ IC ඔන්න IC යගේ දැන් IC නෙමෙයි අපෙන් අහන්නේ බීටා අපි දැන් බීටා කොහමද ලියන්නේ බීටා ලියනවා පුතේ IC යට IB කියලා IC කියන්නේ පහක් මිලි ඇම්පියර IB කියන්නේ පුතේ 0.1යි උත්තරය එනවා 50ක් කියලා දහරා ලාභය හරි අඩුපාඩු තියෙන අය ටක් ගාලා හදාගන්න ඔතනින් MCQ ටික ඔයාලගේ ඉවරයි वालट मीट कलिंग साकाचाकट अभी पुते अद इंदला वाले अभी साकाचाकवल टेस्ट पेपर तिस्तुन पेपर के इंदला इदिरीयन पेपर स्टिक अभी पुते साकाचाकरण अभी अदींदल सूदन अवेनवा वाले मी तिस्क दवा पेपर तिस्क दवा तनिम पेपर लियला इट वास अभी पेपर बल वाल लकन बाधीला वाल मकिन अरगन पड़सर इवर करगनती इतकोट तिस्तुंगनी पेपर किंदमाई अभी अद साकाचावत आरंभकर मुखद मे पेपर कत्वा मेवन को लियला लकन अरगन मकिन अतेगन इन्े इतकोट अभी अददवस उत्साहकराने मे पेपर वलट पेहदल क्रीम टीक तव दूर वालट तहूर एन टवाश निशा मम विशी नवत पेहदली करणवा हरे मदायते मम मुलिम यागे देवेनी कोटसट मम अवधानी यमुखर नंग देवेनी कोटस रेंड पुताला देवेनी कोटस यदि अभी बेनिम पेहदली किरी मलट करणवा
දෙවෙනි කොටසදී පුතාලට කියන්නේ මම මුලින්ම දෙක කොටස කරලා ඊට පස්සේ පළවෙනි කොටසට එන්නම් සියලුම ප්‍රශ්න සඳහා වෙනමම පිළිතුරු ඔයාලට කොළ එක දක්වන්න කියලායි කියලා තියෙනවා මම හිතන්නේ ඔයාලා මේ වෙනකොට ඒ පිළිතුරු සපයලා ඉවරනේ දැන් ලකුණු තරන් ඉන්නේ දැන් ඔයාලා බලාගෙන ඉන්න මම පැහැදිලි කරන දෙයක් අඩුපාඩු තිබුණත් පුතාලා හදාගන්න පහතින් දැක්වෙන්නේ මෘදුවානේ වලින් සාදපු සම්බන්ධ කල්ලුවක සමාංශක රූපයක් කියලා කියනවා ඔයාලා අතේ තියෙන ඩොකියුමන්ට් එකේ මේ දේවල් දීලා තියෙනවා දීලා තියෙන මිනුම් වලට අනුව අල්ලුවේ ඉදිරි පෙනුම සහ සැලැස්ම ඊළඟ පිටුවේ දීලා තියෙන කොටු දැල මත ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින්න කියලා කියනවා හොඳයි සියලුම මිනුම් මිලිමීටර වලින් දීලා තියෙනවා භාවිතා කරන්නට වන පරිමාණය පුතේ එකට එකක් කියලා කියනවා ඔබ විසින් අඳින කාර්මික චිත්‍රය 23.6 දින තාක්ෂණ විද්‍යාලයේ පැතුම් විසින් ඇඳලා 23.6 දින කමල් විසින් පරීක්ෂා කරපු චිත්‍ර අංක එක ලෙස සලකලයි පුතාලට දත්ත වගුව සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හොඳයි. දැන් මේ දීලා තියෙන සටහන ඔයාලගේ ડોකියුමන්ට් එකේ මේ දීලා තියෙන සටහන තියෙනවා. මේ ඩ්‍රෝවින් එක ඔයාලා ළඟ දැන් ඇඳලා ඉවර ඇති සමහර අය ගැටලු තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සකස් කරගන්න විදිය මම පැහැදිලි කරන්නම්. මේ දීලා තියෙන කෙනා ඔයාලට කියන්නේ පුතේ ප්‍රථම කෝණ ක්‍රමයට නිර්මාණය කරන්නට කියලා. දැන් ප්‍රථම කෝණ ක්‍රමයට අඳිද්දි පුතේ මෙයාගේ ඔයාලට පේනවා ડોකියුමන්ට් එකේ කැපිටල් A මේ පැත්තෙන් තමයි ඉදිරි පෙනුම තියෙන්නේ. එතකොට පැති පෙනුම එන්නේ මේ පැත්තට. එතකොට ඉදිරි පෙනුම අපේ දකුණු පැත්තෙන් වම් පැත්තෙන් තමයි පැති පෙනුම එන්නේ. පැහැදිලිනේ හරි එතකොට පුතේ මේ පැත්තෙන් අපේ පැති පෙනෙම එනවා එතකොට ඔබ නිර්මාණය කරන සටහන තුල හොඳට මතක තියාගන්න ප්‍රථම කෝණ ක්‍රමයෙන් අඳිනකොට පැති පෙනෙම මාරු කරලායි අඳින්නේ හරි එතකොට පැති පෙනෙම අපේ දකුණු පැත්තෙන් සෝරි වම් අත පැත්තෙන් එහෙනම් පැති පෙනෙම අපි දකුණට දාලායි පුතේ අඳින්නේ ඒ කියන්නේ මෙයාගේ එන්නට ඕන මෙන්න මෙතෙන් ෆ්‍රන්ට් එක ෆ්‍රන්ට් view එක පුතා මෙතෙන්ට එනවා මෙතෙන්ට එනවා ෆ්‍රන්ට් view එක මෙතෙන්ට එනවා පුතේ ඔයාලගේ ප්ලෑන් එක ඊට පස්සේ මෙතෙන්ට එනවා පුතේ ඔයාලගේ සයිඩ් එක සයිඩ් view එක එනවා හරි සයිඩ් view එක මෙතෙන්ට එනවා එතකොට අඳින සටහනේ මේ රූපේ මේ උස මෙයාගේ මේ උසට සමාන වෙන්නට ඕන මේ පළලට සමාන වෙන්නට ඕන හරි දැන් ওই විදිහට අපි දැන් රූප ටික ස්ථානගත කරමු පුතේ ඔයාලගේ ෆ්‍රන්ට් එක ඉදිරියෙන් බලද්දී ඔයාලගේ මේ රූප සටහන ඉදිරියෙන් බලද්දී පේන විදිහ මම නිර්මාණය කරන්නම් ඉදිරියෙන් බලද්දී පුතාලට මෙයාව පේනවා මෙන්න මේ ආකාරයට මෙයාව ඉදිරියෙන් බලනවා අපි ඉදිරියෙන් බලද්දී මේ ආකාරයට පේනවා මම දල සටහනක් අඳින්නම් ඔයාලට ලැබිලා ඇති මෙයාගේ මෙන්න මේ හැඩය අපි ඒ හැඩය මෙන්න මේ ආකාරයට නිර්මාණයට ගන්නවා මේ කොටසට අහෝසි වෙනවා මෙතනදී මේ විදිහට ලැබෙනවා මෙයාගේ සෙන්ටර් ලයින් එකේ තියෙනවා දරුවනේ විශ්කම්බේ මිලිමීටර් 20ක් කරන වෘතයක්. එයා සම්බන්ධ වෙන්නේ මේ පැත්තට මුළු දිග වෙන්නේ 60යි 30 30. ඒ කියන්නේ මේ සෙන්ටර් එකට එන්නේ මේ හරියෙන් දරුවනේ සම්බන්ධ වෙනවා මේ ටික 20යි. එතකොට 10 10 දෙපැත්තට ගියා කියන්නේ 40යි. මෙන්න මේ හරියට එනවා සර්කල් එකක්. මේ සර්කල් එකේ අපි මෙන්න මේ ආකාරයට සටහන් සිද්ධ කරනවා. ඒ වගේම මෙන්න මෙතන තව තියෙනවා පුංචි සර්කල් එකක් වෘතයක් ඒ වෘතේ හරස් පෙනුමක් අපි මෙන්න මෙහෙම අඳිනවා කඩ රේඛා වලින් හරි ඔන්න ඔය විදිහට දරුවන වලට පළවෙනි ෆ්‍රන්ට් view එක හම්බ වෙනවා ඊට පස්සේ යාගේ සයිඩ් view එක ගත්තාම මෙන්න මෙහෙම වලට ලැබිලා ඇති සයිඩ් view එක මෙහෙම ලැබෙනවා සයිඩ් view එක මෙන්න මෙතනින් එන ඇලිය නැත්තම් මේ කට්ටේ කොටස මෙන්න මෙහෙම අපිට ලැබෙනවා කඩ රේඛා වලින් මෙතන මේ විදියට දරවනේ මෙන්න මේ නැම්ම මෙතෙන්ට එනවා ඊට පස්සේ මෙයාගේ එනවා සර්කල් එකක් ඒ සර්කල් එකේ මෙයාගේ හරස්කඩ අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයට හරි ඒ වගේම මෙතනින් එනවා තව ඉතිරි අර සර්කල් එක එයාව අපි මේ විදියට ගන්නවා මෙතන සර්කල් එකක් තියෙන නිසා ඒ බව හංගවන්න මම මෙන්න මේ සංකේතය පාවිච්චි කරනවා හරි රයිට් එතකොට හරි ඊට පස්සේ ප්ලෑන් එක උඩින් බලපුවහම පුතේ මෙයාට අදාළව ප්ලෑන් එක ඔයාලා දැකලා ඇති මෙන්න මෙහෙම පේනවා හරිම සරලයි මේ රූප සරණ නැඳීම හරි එතකොට මේක මෙහෙම සමානව ලැබෙනවා මේකෙලින් මෙයා කෙලින් මෙතෙන්ට දරුවනේ රේඛාවක් එන මේක ඇලියක් තියෙන නිසා ඊට පස්සේ මේ මෙන්න මේකෙලින් එනවා මෙයාලගේ කඩ රේඛා ටික එනවා මෙතනත් එනවා මෙයාගේ කඩ රේඛාව හරි ඊට පස්සේ මෙයාගේ වෘතාකාර මුහුණක් තියෙනවා මෙන්න මෙතන මෙයාට කෙලින් මෙතෙන්ට එනවා මෙයාගේ
මේ වෘත්තාකාර මුහුණත ඒ වගේම මෙතනදී මේ මැද තියෙන මෙයාගේ මම මිනුම් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ ටික 45ක් වෙනවා සීමාන්ත රේඛා දෙකක් ඇඳලා අපි මෙයා 45ක් කියලා නෝට් කරනවා ඊට පස්සේ මෙතන ඉඳලා මේ දක්වා උස 55යි හරි මම ඒකත් ලකුණු කරනවා මේ උස වෙන්නේ 55යි මෙයා 55යි මේ ගැප් එක වෙන්නේ 20යි හරි ඊට පස්සේ මේ ලෙන්ත් එකත් ඔයාලට දෙනවා 60ක් කියලා මේකත් අපි ලකුණු කරගත්තාම වැඩ ටික මං හිතන්නේ හොඳටම තේරෙනවා ඔයාලට මේ ටික 60යි එතන මෙතන 55යි මේ 20යි කියන්නේ 75ක් වෙනවා මේ රූපේ මුළු උස ඊළඟට මෙයාගේ මේ ඇතුලේ පරතරය 40ක් කියලා දෙනවා ඇතුලේ පරතරය 40යි එතකොට මේ ටෝටල් එක 60යි එතකොට එලියෙන් තව තියෙනවා 10 10 තියෙනවා මෙයා 10යි මෙයා 10යි ඒ දුරවල් ටික පුතාලට මේ රූපය මත කොහොම සම්පූර්ණ කරන්න පුළුවන් ඊට පස්සේ මේ සර්කල් එක ගත්තාම මේ සර්කල් එක තියෙන්නේ යටි ඉඳලා මිලිමීටර් 20ක් උසින් හරි යටි ඉඳලා මිලිමීටර් 20ක් උසින් එතකොට මේ මෙයා 20යි එතන මේක 40යි හරියට මේක සෙන්ටර් එකට සෙට් වෙනවා එතකොට 20 20 හරියටම මෙයාගේ උඩ ධාරයට මෙන්න මේක උඩ ධාරයට සෙට් වෙනවා හරි එහෙමයි යෝග රූපය අඳහම වල නිවැරදිව ලැබෙන්නේ ඊට පස්සේ මෙයාගේ වෘතේ විශ්කම්භය වෙනවා 20ක් මෙයා 5 20ක් කියලා අපිට ගන්න පුළුවන් වෘතේ විශ්කම්භය දීලා තියෙන නිසා එතකොට මේ දුර මෙතනින් කියවෙනවා මේ දුරවල් දෙක මේ දෙපැත්තෙන් කියවෙනවා එතකොට මෙතන 45ට මේක සෙට් වෙනවා ඊළඟට මේ රූප සටහනේ මෙන්න මේ ඇතුලේ තියෙන මෙන්න මේ දුර වෙන්නේ මිලිමීටර 20යි මේ කියන්නේ මේක ටෝටල් එක වෙන්නේ 40යි එතකොට ඉතිරි දිගත් වෙන්නේ 20යි මේ විදිහට දුරවල් දෙක අපිට ලැබෙනවා හරි ඊට පස්සේ හරි මේකේ මධ්‍ය ලක්ෂයෙන් මේ සර්කල් එක පටන් ගන්නවා එතකොට එයාට අදාළව මෙන්න මෙතන අපි මෙන්න මෙතන තියෙනවා මෙයාට අදාළව සර්කල් එක අපිට ලැබෙනවා එතකොට 30යි මේකේ 10යි 40යි මෙයාට ආසන්න වෙන්න මෙන්න මේ සීමාව තුල වෘත්තාකාර පෘෂ්ඨයක් අපිට ලැබෙනවා හරි ඔය විදිහට අපි මේක සලකුණු කිරීම කරනවා හරි ඒ වගේම මෙතන තියෙන වෘතය මෙන්න මේ වෘතය අපිට ලැබෙනවා විෂ්කම්බේ දෙපැත්තට 20ක් විෂ්කම්බේ 20ක් කියන නිසා දෙපැත්තට අරය 10 10 එතකොට මෙතන 30යි මේ පැත්තට 40යි මෙන්න මේ වගේ සීමාවකට මෙතන සර්කල් එක එනවා මෙයාගේ සර්කල් එක පරිමාණයට අඳහම ලස්සනට වලට ලැබෙවි හරි ඊට පස්සේ මෙතෙන්ට එනකොට මේ දිග වෙන්නේ 40යි මේ දිග 40ක් වෙනවා මේ උසත කොට ඔයාලගේ 20යි මේ උසත් ඔයාලට පුතේ දෙන්නේ 20ක් කියලා හරි මේ උස අතනින් කියවෙනවා මෙතන තියෙන වෘතාකාර මෙන්න මේ වෘතය ඒ නිසා මම එක මේ සංකේතයෙන් අදහස් කරනවා මම හිතන්නේ ගැටලුවක් නැහැ මෙන්න මෙතන මෙයා එන්නේ විෂ්කම්භය 10ක් වෙන්න ඒ නිසා මට ඕන නම් මේක මේ පැත්තට 10ක් කියලා ලිව්වත් හරි විෂ්කම්භය 10ක් වෙන බැවින් හරි මම හිතන්නේ මූලික දරවල් ටික නම් හරි ඔයාලගේ ඊට පස්සේ මේ දීලා තියෙන සටහන තුල XY දුරවල් XY දුරවල් කියලා කියන්නේ අපි ඩ්‍රෝවින් එක කරනකොට පාවිච්චි කරන දරුවනේ හරි ඩ්‍රෝවින් එකක් කරද්දී අපි පාවිච්චි කරන දුරවල් ටික සලකුණු කරගන්නට වෙනවා හරි ඒ සලකුණු කරන දුරවල් කියලා කියන්නේ මෙයාගේ මේ පැත්තට X දුර මේ පැත්තට Y දුර මම කියන්නම් මේ පැත්තට රූපේ මුළු දිග 40යි 50යි මේ 10යි මේ පැත්තට 60ක් තියෙනවා මේ රූපේ මේ පැත්තට තියෙනවා 40ක් සේරම එකතුනහම එනවා මිලිමීටර 100ක් වයුස මේ රූපේ මුළු උස වෙන්නේ 55යි 20යි කියන්නේ 75යි මේ උස කියලා කියන්නේ 40යි 7යි 4යි 11යි එතකොට මේ පැත්ත මිලිමීටර 111යි මේ පැත්ත මිලිමීටර 100යි දැන් ඔයාලගේ ඩ්‍රෝවින් ෂීට් එක ගත්තාම ඩ්‍රෝවින් එක කරගෙන යන මං හිතන්නේ පහසු වෙයි ඔයාලා දන්නවා දන්න නැති කෙනෙක් ඉන්නවනම් මම නැවත පැහැදිලි කරන්නම් චුට්ටක් බලන්න ඔයාලගේ ඩ්‍රෝවින් ෂීට් එක පුතේ මෙහෙම තියෙනකොට හරි අමතක වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනම් චුට්ටක් බලන්න ඩ්‍රෝවින් ෂීට් එක පුතේ මෙහෙම තියෙනකොට මේ ඩ්‍රෝවින් ෂීට් එකේ x දිග මේ පැත්තට මිලිමීටර 100ක් තියෙනවනේ ඒ මිලිමීටර 100 කියන දුරේ ඉන්න පුතේ මෙන්න මෙහෙමයි බලන්න මෙතන ඉඳලා මේ පැත්තට x දුර මේ පැත්තට මිලිමීටර 100යි අපි මිලිමීටර 100ක් ලකුණු කරනවා ලකුණු කරලා
මෙතන ඉඳලා ඇතුලේ තියෙන දාරයට පුතේ අඳිනවා රේඛාවක් 3 ගුණාකාරයක් වෙන රේඛාවක්. ඔබට කැමති දුරක් ගන්න පුළුවන්. මේ දුර සෙන්ටිමීටර 3ක්, 6ක්, 9ක්, 12ක්, 15ක් වගේ ඕන දුරක් ගන්න පුළුවන්. 3 ගුණාකාරයක්. අවසානයේදී මේක මේ රේඛාව 3ට බෙදමු. මෙයාට සමාන්තර මෙන්න මේ ලක්ෂ හරහා සමාන්තර රේඛාවක් අපි අඳිනවා විහිති චතුරස්‍ර සහ රූල් පාවිච්චි කරලා. මේ පරතරය මැනගෙන ඒ දුර වෙනස් නොකොට මෙතනින් සහ මෙතනින් මාක් කරගෙන මෙතනත් ඒ වගේම රේඛාවක් අඳිනවා. හරි. ඊට පස්සේ y උස මෙතනින් උඩට අපි ගන්නවා පුතේ y උස 115ක් මෙතන ඉඳලා 115ක් ලකුණු කරන්න. ඒ ලකුණු කිරීම අහවර වෙච්ච තැන පොයින්ට් කරලා එතන ඉඳලා අර කලින් වගේම 3 ගුණාකාරයක් වෙන රේඛාවක් අඳින්න. ඒ 3 ගුණාකාරයක් වෙන අගය මේ 3 ගුණාකාරයෙම වෙන්න අවශ්‍ය නැහැ. මේ දුර නොවන වෙන දිගක් ගත්තර ප්‍රශ්නයක් නැහැ. මෙයක් සමාන කොටස් 3කට පුතා බෙදා ගන්න. හරි. ඊට පස්සේ අවසානයේ බෙදපු තැන, ඒ කියන්නේ දෙවෙනි බෙදුම් ස්ථානය මේ රේඛාවට සමාන්තරව විහිද චතුරස්‍රය සහ රූල පාවිච්චි කරලා රේඛාවක්ව නිර්මාණය කරන්න. මේ පරතරය මැනගෙන මෙතනින් සහ මෙතනින් තියලා නැවතත් පුතාල ඒ වගේම රේඛාවක් අඳින්න. මැද හැදුන කොටුව තියෙනවනේ. මේ කඩ රේඛා අඳිනකොට මතක තියාගන්න ඕන මේවා පෙනෙන නොපෙනෙන ගණනට ලාවට ඇඳ ගන්න. තදින් අඳින්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙන්න මේ මැද හැදිච්ච කොටුව තුල පුතේ මෙන්න මේ රූප ටික ස්ථානගත කරන්න. මෙතෙන්ට එනවා පුතාලට මෙන්න මෙයා ෆ්‍රන්ට් එක, මෙතෙන්ට එනවා සයිඩ් එක, මෙතෙන්ට එනවා අපි ඔය කියන ප්ලෑන් එක. මේ රූප තුන මේ තැන් තුනට ස්ථානගත කරාට පස්සේ දත්ත වගුව සම්පූර්ණ කරගන්න මං හිතන්නේ ඔයාලට ගැටලුවක් නැහැ. හරි. ඒ නිසා මේ අඩුපාඩු තියන අය ඉන්නවා නම් හරි ඉක්මනින්ම වීඩියෝ එක ස්ටොප් කරලා මෙන්න මේ රූප ටික ඔයාලා දරුවනේ හරියට නෝට් කරගන්න. නෝට් කරගෙන වැඩ ටික හවර කරන්න. තව අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් වීඩියෝ කොහොම ස්ටොප් කරන්න ස්ටොප් කරලා ඔය දීලා තියෙන රූප සරහන් ටික ඉක්මනින් නෝට් කරගන්න. නෝට් කරගෙන බලන්න වැඩ ටික හවර කරන්න බලන්න. හරි. ඔයාලට පුළුවන් වෙයි ඔය දීලා තියෙන තොරතුරු මත ඔයාලගේ නිර්මාණයන් හවර කරන්න. හරි. මං හිතන්නේ වැඩ ටික ඉවරයි නේද? තව අඩුපාඩු තියෙනවනම් ආපහු වීඩියෝ එක ස්ටොප් කරලා මේ වැඩ ටික ඉවර කරගන්න. අපි යමු දෙවෙනි ගානට. හොඳයි අපි දැන් එනවා පොතේ දෙවෙනි ගානට. දැන් පළවෙනි ඩ්‍රොවින් එකේ වැඩි ඉවරනේ. හරි දෙවෙනි ගානටත් එමු අපි. දෙවෙනි ප්‍රශ්නයේදී පුතාලට කියන මෙහෙම දෙයක්. ගඩොල් බැම්මක කොටස් පෙන්වන ඉදිරි පෙනුමක් ඇඳ එහි පහත සඳහන් කොටස් නම් කරන්න. පඩි පැන්නුම, කුස්තූර පැන්නුම, අතිවැස්ම සහ දත් පැන්නුම. අපි පුතේ මතක් වෙන්නත් එක්ක ඔය ගඩොල් බැම්මක මූලික කොටස් පිළිබඳව අවධානයක් අපි ගනිමු. අවධානය යොමු කරමු. ගඩල් බම්මක් ගත්තට පස්සේ ගඩල් බම්මක තියෙන ඔය මූලික කොටස් ටික ඔයාලට මතකයි. ඔය සියල්ලක්ම අපි දරුවනේ නිර්මාණය කරමු බලන්න. මතක් වෙන්නත් එක්ක මෙන්න මෙහෙම. අපි ගඩල් බම්මක පළවෙනි වරිය මම මෙහෙම නිර්මාණය කරනවා. හරි. ඊට පස්සේ මම දෙවෙනි වරියත් මෙහෙම නිර්මාණය කරන්නම්. හරි. මම මෙයාගේ මූලික කොටස් ටික පිළිබඳව අවබෝධයක් ලබා ගන්නයි උත්සාහ කරන්නේ. හරි. ඔයාලට දැන් මේ ක්‍රම ටික මතක ඇති මම අඳගෙන යද්දි මොකද්ද මම දැන් මේ අඳින්න යන්නේ කියලා අවබෝධයකුත් ඇති ඔයාලට. හරි. ඔන්න දැන් බලන්න. මේ මම නිර්මාණය කරපු බැම්මෙන් මම අවශ්‍ය සේරම කොටස් ටික විස්තර කරනවා. හොඳට බලන්න. මෙයාට අපි කියනවා පුදී මේ තියෙන ගඩල් බැම්මක අපි කියනවා මේ බඩ මුහුණත. මේ තියෙන බඩ මුහුණත. ඒ නිසා අපි මෙයාට අපි කියනවා බඩගල් වරියක් කියලා. හැබැයි මම මෙතනදී ඔය බඩගල් වරියක් කියන කතන්දරය පෙන් කියන්නේ නැතුව මම මේකට කියන්නම් පොදුවේ ගඩල් වරියක් කියලා. මේක ගඩල් වරිය. හරි. වෙන මෙතන තියෙනවා ගඩල් බැම්මක ඉදිරිපස. ඒ කියන්නේ වරි අතර දරුවනේ මේ කුස්තූර සහිත. ඒ කියන්නේ මේ කුස්තූර කියන්නේ දැන් මේ තියෙන්නේ ගඩල් බැම්මක් අපි බැඳගෙන යනකොට දීර්ඝ කාලයකින් අනතුරුව ඒ බැම්මේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න කියලා හිතාගෙන නවත්තනවා නම් දැන් හිතන්න මෙහෙම දැන් ඔන්න ගඩොල් බැම්ම අපි බැඳගෙන යනවා බැඳගෙන යනකොට අපිට ඒ බැම්ම බඳින්න සල්ලි නැතුව යනවා සල්ලි නැතුව ගිහිල්ලා අපි කරනවා සල්ලි හම්බෙන කාලෙක ඒ බැම්ම ඉතිරි ටික කරන්න කියලා හිතාගෙන පුතේ බැම්ම නතර කරනවා අන්න ඒ බැම්ම නතර කරනකොට ඒ කියන්නේ බැම්මේ වැඩ ටික නතර කරනවා ඒ බැම්මේ වැඩ ටික නතර කරනකොට ආන් ඒ නතර කරන අවස්ථාවේ බැම්ම බෙන්න මෙහෙම හදන්නට ඕනේ එහෙම හදුවට පස්සේ සල්ලි තියෙන දවසක බැම්ම ඉතිරි ටික සෙට් කරද්දි ලස්සනට මේක ප්ලග් කරගන්න පුළුවන්. මෙන්න මෙයාට අපි නමක් කියනවා පුතේ. මෙන්න මෙයාට අපි කියනවා දත් පැන්නුම්
කෙලවර කියලා. මෙයා දත් පැන්නම් කෙලවර. මේ තියෙන පුතේ පඩිපෙලක් වගේ කොටසක්. අපි බැම්මේ වැඩ අද ඉවර කරනවා. හෙට උදේ බාසුන් නැහැලවිලා ඉතිරි ටික බඳින්න කියලා හිතාගෙන. අද බැම්මේ වැඩ ඉවර කළා නැත්නම් අනිද්දාවිල්ලා වැඩ ටික කරන්න කියලා හිතාගෙන. අන්න ඒ විදිහට දරුවනේ කෙටි කාලයක් තුල බැම්මේ ඉතිරි ටික කිරීම සඳහා හිතාගෙන වැඩ නතර කරනකොට බැම්ම නතර කරන්න මෙන්න මේ පඩිපෙලක් වගේ. මෙයාට අපි කියනවා පුතේ පඩි පැන්නුම් කෙලවර කියලා. ඔන්න පඩි පැන්නුම් කෙලවර. එතකොට මේ බැම්මේ මෙන්න මේ අතර දාලා තියෙන මේ කුස්තූර මේ තියෙන්නේ කුස්තූර. අපි මෙන්න මෙයාලට කියනවා තිරස් කුස්තූර කියලා. මෙයාලට කියනවා තිරස් කුස්තූර කියලා. එතකොට මේ තියෙන්නේ බැම්මේ තියෙන සිරස් කුස්තූර. මේවට අපි කියනවා පුතා සිරස් කුස්තූර කියලා. ඒ වගේමයි බැම්මක පුතේ අනුයාත වරි දෙකක් අතර බැම්මක අනුයාත වරි දෙකක් අතර තියෙන කෙටිමදුර මේ බලන්න. මේ බැම්මේ අනුයාත වරි දෙකක් නැත්නම් මෙතරත් ගමුකෝ අනුයාත වරි දෙකක් අතර තියෙන ඒ කියන්නේ අනුයාත වරි දෙකක කුස්තුර අතර තියෙන කෙටිමදුර මෙන්න මේ කෙටිමදුරට නමක් කියනවා පුතේ අපි මෙයාට කියනවා අතිවැස්ම කියලා. අතිවැස්ම හරි මං හිතන්නේ ඔන්න කතන්දර ටික අපි කතා කළා. හරි එතකොට දරුවනේ පඩිපැන්නුම හරි අතිවැස්ම හරි දත් පැන්නුම හරි කුස්තුර පැන්නුම මොකක්ද මේ කුස්තුර පැන්නුම කියන්නේ කුස්තුර පැන්නුමක් කියලා කියන දරුවනේ මෙන්න මේ ඒ කියන්නේ කුස්තුර පැන්නුමක් කියලා කියන්නේ මේ ගඩොල් බැම්මක තියෙන මෙන්න මේ කුස්තුර දෙකක් අතර තියෙන පරිතරය හරි ඒක අතිවැස්මම වෙනවා ඒ නිසා අපි කුස්තුර පැන්නුම කියන වචනේ චුට්ටක් අයින් කරගෙන ඉතිරි පද තුනෙන් අපි උත්තරේ ගනිමු පඩි පැන්නුම හරි අතිවැස්ම හරි දත් පැන්නුම හරි ඔය තුන් දෙනා නෝට් කරගනිමු කුස්තුර පැන්නුම කියන කොටස අපි අයින් කරගනිමු හරි දැන් වීඩියෝ එක ස්ටොප් කරලා පොදේ වෙන්න මේ රූපසරණ ඇඳගන්න ඇඳගෙන මේ කොටස් ටික නම් කරගන්න බලන්න හරි ඉක්මන් කරන්න බලන්න හොඳයි ඊට පස්සේ එනවා පොතේ අපි කතා කරන්න අපෙන් අහනවා ඊළඟට ප්ලෙමිෂ් බම්මක් නිර්මාණය කරද්දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය දැන් ප්ලෙමිෂ් බම්මක් ගැන කතා කරද්දී මතකද රටාව ප්ලෙමිෂ් බම්මක රටාව මතකද අපි ප්ලෙමිෂ් බම්මක් අඳිමුකෝ එතකොට අදහසක් එයි හරි අපි අඳිමුකෝ ප්ලෙමිෂ් බම්මක් මම සරලව අඳින්නම්ක පුතාලට ප්ලෙමිෂ් බම්මක් මෙන්න මෙහෙම ප්ලෙමිෂ් බම්මක් මම ඉදිරියෙන් බලපුවාම පේන විදිහ ඒ වගේම ප්ලෙමිෂ් බම්මක් උඩින් බලපුවාම පේන විදිහ කියලා මම කොටස් දෙකක් අඳින්නම්කෝ ප්ලෙමිෂ් බම්මක් මම එයාගේ මම බලනවා ඉහලින් බැලුව විට ඉහලින් බැලුව විට මේ ලියනවා මම මෙතනදී ඉදිරියෙන් බැලුව විට ඔන්න බලන්න ප්ලෙමිෂ් බම්මක් කියන්නේ එකම වරියක බඩගල් ඔලුගල් කියන වර්ග දෙකම තියෙන කට්ටිය. හරි? ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙතන තියෙනවා කියලා අපි හිතමුකෝ මේ බැම්මේ ඔලුගලක්, sorry බඩගලක්, ඔලුගලක්, ආය බඩගලක්, ඔලුගලක්, බඩගලක් ඔය විදිහට. එහෙම තියෙනවා නම් මෙන්න මේ බැම්ම අපි දකිනවා දරුවනේ මෙන්න මේ ආකාරයට. මෙයාගේ අපි දකිනවා මෙන්න මෙහෙම අපි යාගේ රටාවක් දකිනවා. ඒ රටාව මම දැන් නිර්මාණය කරන චුට්ටක් බලන්න. මෙයාව මම දකිනවා මෙන්න මෙහෙම. උඩින් බලපුවාම මෙයා මෙහෙම දකිනවා. ඊට පස්සේ මෙයා මෙහෙම දකිනවා. මෙයාව මම දකින විදිය. මෙයා උඩින් බැලුවොත් මට පේනවා. මෙයා මෙහෙම පේනවා. මෙයා මෙතනින් මට මෙහෙම පේනවා. මෙයා මෙතනින් මෙහෙම පේනවා මෙයා මෙතනින් මෙහෙම පේනවා මෙයාවත් පේන්නේ මට එහෙමයි උඩින් බැලුවොත් මෙහෙම පේනවා මෙයාව මට මෙහෙම පේනවා මෙයාව මෙහෙම පේනවා මෙයාව මෙහෙම පේනවා දැන් ওই පේන අවස්ථාවල බෙන්නේ මෙතන මැද කුස්තුර තියෙනවා මැද තියෙන මේ සිදුරු වලට දරුවනේ අපි දානවා ගඩොල් කෑලි දානවා උඩින් බලපුවම පේන විදිය මම දැන් මේ කිව්වේ ඉදිරියෙන් බැලුව විට අපි දැන් ගඩොල් බැම්මක මෙහෙම බලන ඉදිරියෙන් ඉදිරියෙන් බලපුවම පුතේ පේන්නේ මෙන්න මේ රටාවට අපි ගඩල් බැම්ම උඩින් බලනවා ගිහිල්ලා මෙහෙම. ඔහොම බලපුවම අපිට පේන්නේ මෙන්න මේ රටාවට. මේ තියෙන ඉහලින් බැලුව විට. දැන් බලන්න. මෙතන පුතේ ඉදිරියෙන් බලපුවම පේනවා මේ එකම බැම්මේ
බඩගල් ඔලුගල් හරි මේ බලන්න බඩගල් ඔලුගල් බඩගල් ඔලුගල් පේනවා ඒක උදින් බලපුවම අපිට පේනවා මෙතන පේන මේ බඩගල තමයි මේ පේන්නේ මේ ඔලුගල තමයි මේ පේන්නේ හරිද එතකොට ඒක කව වෙන්න දරුවනේ මෙන්න මේ විදිහට තවත් ගල් දෙකක් එනවා මැදට දාලා තියෙනවා ගඩොල් කෑලි දැන් මම කියන්නම් මෙහෙම දැන් අපෙන් අහන්නේ ප්ලෙමිෂ් බැම්මක් නිර්මාණය කරද්දී අනුගමනය කරන ක්‍රියාමාර්ග පුතේ පිළිවෙලින් එකම බැම්මක් නැත්නම් එකම වරියක් තුල බඩගල් ඔලුගල් තියෙන්නට ඕනේ ඒ වගේම බැම්මක අපි ගත්තහම අනුයාත වරි දෙකක් අතර එක ළඟ තියෙන වරි ගත්තට පස්සේ ඒ වරි අතර දරුවනේ විශේෂම වරි දෙකක් අතර මැදට සෙට් වෙන වරියක දෙපැත්තෙන් බඩගල් දෙකක් ඇවිල්ලා මැදට ඔලු ගලක් සෙට් වෙන්නට ඕනේ ඒ වගේමයි මේ දීලා තියෙන ප්ලෙමිෂ් බැම්මේ අපි දකිනව තව දෙයක් ඒ තමයි ප්ලෙමිෂ් බැම්මක් ආරම්භ වෙනකොට මුල් ඔලු ගලට පස්සේ අනිවාර්යයෙන්ම ආන බාන්දුවක් එන්නට ඕනේ ඒ වගේම තව එකක් තියෙනවා බැම්මක් නිර්මාණය වෙද්දී මේ නිර්මාණය වෙන බැම්මේ පළල ගඩොල් වල පළල වගේ ඔත්තේ ගුණාකාරයක් නම් දැන් ගඩොලක දැන් මේ බලන්න මේ බැම්ම මෙතන තියෙන ගඩොලක දිගක් මෙතන ගඩොලක පළලක් දිගක් කියන්නේ මේ ගඩොලේ පළල වගේ දෙගුණයක් එතකොට මෙතන තියෙන්නේ ගඩොල් පළල වගේ තුන් ගුණයක් ඒ කියන්නේ ගඩොල් පළල වගේ තුන් ගුණයක් කියලා කියන්නේ ගඩොල් පළල වල ඔත්තේ ගුණාකාරයක් ඒ කියන්නේ ගඩොල් පළල වල ඔත්තේ ගුණාකාර කියන්නේ පළල වගේ තුන් ගුණයක් පස් ගුණයක් හත් ගුණයක් වගේ ඔත්තේ ගුණාකාර එන ගඩොල් බැමි ගත්තට පස්සේ ඒ බැමි වල මැදට ගඩොල් කෑලි දානවා මෙන්න මේ ගඩොල් කෑලි වලට නමක් කියනවා පුතේ අපි මේවට කියනවා කෝප්ප ඔලුගල් මේවට කියනවා කෝප්ප ඔලුගල් එහෙම නැත්නම් මේවට අපි තව නමක් කියනවා බොරු ඔලුගල් කියලා බොරු ඔලුගල් පැහැදිලිද හරි අපි දැන් කතා කරමු එහෙනම් අවශ්‍ය නම් වීඩියෝ එක ස්ටොප් කරලා මේ රූප දෙක අඳගන්න හරි ඇඳලි ඉවරනේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න වීඩියෝ එක ස්ටොප් කරලා ඊළඟට දරුවනේ ඔතනින් අහන්නේ අපින් ප්ලිමිෂ් බම්මක් නිර්මාණය කරද්දී අනුගමනය කරන ක්‍රමවේදය කෙටියෙන් විස්තර කරන්න හරි ලියන්න පොතේ මෙන්න මෙහෙම ලියන්න යටින් යටි යටට පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න පිළිවෙලින් පිළිවෙලින් ඔලුගලක් හා පිළිවෙලින් ඔලුගලක් හා බඩගලක් ඔලුගලක් හා බඩගලක් එකම වරියේ පිළිවෙලින් බඩ ඔලුගලක් හා බඩගලක් එකම වරියේ මාරුවෙන් මාරුවට අතුරා තිබීම මාරුවෙන් මාරුවට අතුරා තිබීම මාරුවෙන් මාරුවට අතුරා තිබීම තව එක්කෙනෙක් ලියන්න තව එක්කෙනෙක් කියන ඔලුගලකින් ආරම්භ වන සෑම වරියකම ඔලුගලකින් ආරම්භ වන සෑම වරියකම පළමු ඔලුගලට පසුව ආන බාන්දුවක් තිබීම ආන බාන්දුවක් තිබීම ඊළඟට තව එකෙනෙක් ලියන්න ඉහලින් හා පහලින් ඒ කියන්නේ උඩින් සහ යටින් මෙයාට උඩින් සහ යටින් ඉහලින් සහ පහලින් වරි දෙකක පිහිටන ඉහලින් සහ පහලින් වරි දෙකක පිහිටන ඉහලින් හා පහලින් වරි දෙකක පිහිටන ඔලුගල් දෙකක හරි මැදින් ඔලුගල් දෙකක හරි මැදින් ඔලුගල් දෙකක හරි මැදින් මැද වරියේ බඩගලක් පිහිටීම ඒ කියන්නේ පුතේ මෙයාට උඩින් තව එක වරියක් යනකොට මෙයාට යටින් තව වරියක් යනකොට මෙන්න මෙතෙන්ට අරුවනේ හරියටම ඔලුගලක් ඇවිල්ලා මෙතෙන්ටත් ඔලුගලක් ආවොත් මැද වරියේ බඩගලක් තියෙන්නට ඕනේ ඒකයි ඔය කියන්නේ හරි රයිට් තව එකක් ලියන්න බිත්තියෙහි ඝනකම ගඩොල් භාගවල බිත්තියෙහි ඝනකම ගඩොල් භාගවල ඔත්තේ ගුණාකාර නම් ගඩොල් භාගවල ඔත්තේ ගුණාකාර නම් බිත්තිය මැදට
එක මෙන්න මේ මැදට බිත්තිය මැදට බිත්තිය මැදට කෑලි ගඩොල් බිත්තිය මැදට කෑලි ගඩොල් භාවිතා කිරීමට කෑලි ගඩොල් භාවිතා කිරීමට සිදුවේ කෑලි ගඩොල් භාවිතා කිරීමට සිදුවේ මෙන්න මේ වගේ කෑලි ගඩොල් භාවිතා කිරීමට සිදුවේ ඒවා 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 කෝප ඔලුගල් ඒවා කෝප ඔලුගල් හෙවත් බොරු ඔලුගල් ලෙස හඳුන්වයි බොරු ඔලුගල් ලෙස හඳුන්වයි හරි ඔන්න දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කොටසත් හරි ඒක තුන්වෙනි කොටස ගඩොල් බැඳීමට පෙර ජලයෙන් තෙමා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරන්න පුතේ ගඩොල් තෙමා ගන්න කලින් ජලයෙන් තෙමා ගන්න යයි කියලා අහනවා සෝරි ඔව් ගඩොල් බැඳීමට පෙර ජලයෙන් තෙමා ගන්න යයි දරුවනේ දැන් ගඩොල් බැඳිනකොට වියලි ගඩොල් පාවිච්චි කරනවා නම් ගඩොල් බඳිද්දී දරුවනේ විශේෂයෙන්ම අපි බදාම දානවානේ දාන බදාම වියලි ගඩොලට අවශෝෂණය කරගන්නවා බදාමට අවශෝෂණය කරගන්නවා කියේ බදාමද නෑ බදාමේ තියෙන ජලය වියලි ගඩොලට පුතේ බදාමේ තියෙන ජලය අවශෝෂණය කරගන්නවානේ එතකොට බදාම සවි වෙනකොට බදාමේ ජලය අඩු වුනහම එතන සිද්ධ වෙන රසායනික ක්‍රියාව සිද්ධ වෙන්න බැරි වෙලා බදාමය දුර්වල වෙනවා එතකොට බදාමයේ දුර්වල වෙනවා කියලා කියන්නේ ඇත්තටම පුතේ බැඳීම තමයි දුර්වල වෙන්නේ. ඒතර බදාමය මගින් සිද්ධ කරන බැඳීමේ ක්‍රියාවලිය දුර්වල වුණාම බැම්මේ ශක්තිමත් බව හොසි වෙනවා. ඒ නිසා දැන් අපි ගඩොල් වතුරෙන් තෙමනවා. ගඩොල් වතුරෙන් තෙමනකොට සිද්ධ වෙන්නේ ගඩොලට හොඳින් වතුර උරා ගන්නවා. උරා ගත්තට පස්සේ පුතේ අපි බදාම දැම්මට පස්සේ බදාම වල තියෙන ජලය ගඩොලටයි උරා ගන්නේ නැහැ. එතකොට බදාමයේ රසායනික ක්‍රියාව සිද්ධ වෙන ජලය ඕන තරම් තියෙනවා. එතකොට බැඳීම ශක්තිමත් වෙනවා. ඔන්නෝගයි කාරණාව අපි ලියමු මෙහෙම ජනපතේ ගඩොල් වියලිව පවතී නම් ගඩොල් වියලිව පවතී නම් බැමි බැඳීම සඳහා ගඩොල් වියලිව පවතී නම් බැමි බැඳීම සඳහා යොදා ගන්නා මෙමි බැඳීම සඳහා යොදා ගන්නා මෙමි බැඳීම සඳහා යොදා ගන්නා බදාමයේහි වූ ජලය ගඩොලට අවශෝෂණය කරයි ගඩොලට අවශෝෂණය කරයි මෙවිට බදාම සවිවීම සඳහා සජලන ක්‍රියාව සිදුවීමට ජලය ප්‍රමාණවත් නොවීම නිසා බැඳීම දුර්වල වේ යටින් ලියන්න මේ නිසා මේ නිසා බැමි බැඳීමට පෙර ගඩොල් ජලයෙන් තෙමා ගනි මෙවිට බදාමයේහි වූ ජලය ගඩොලට අවශෝෂණය නොවන නිසා ගඩොලට අවශෝෂණය නොවන නිසා බදාමයේහි බැඳුම ස්ථීර වේ හරි තුන්වෙනි කොටස හරි හතර
කොන්ක්‍රීට් සුසන්හසනය කිරීමේ වැදගත්කම පැහැදිලි කරලා සුසන්හසනය කරන ක්‍රමයක් හිටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් සුසන්හසනය කරනවා කියන්නේ පුතේ කොන්ක්‍රීට් යොදද්දී කොන්ක්‍රීට් මිශ්‍රණයක් ඇතුළේ තියෙන්න පුළුවන් ජල කුහර. නැත්නම් ජල බුබුලු. මේ ජල බුබුලු පද්ධතියෙන් අයින් කරන ක්‍රියාව තමයි පුතේ සුසන්හසනය කියලා කියන්නේ. එතකොට මේ සුසන්හසනය කිරීමේදී සිද්ධ වෙන්නේ කොන්ක්‍රීට් වල තියෙන හරි කොන්ක්‍රීට් වල තියෙන වායු බුබුලු අයින් වෙනවා. මේ වායු බුබුලු අයින් වෙනකොට ඇත්තටම සිද්ධ වෙනවා දැන් වායු බුබුලු තිබුණත් වෙන්නේ කොන්ක්‍රීට් එකේ ඝනත්වය පුතේ අඩු වෙනවා. ඝනත්වය අඩු වෙනාම ශක්තිමත් බව අඩු වෙනවා. ඒ නිසායි අපි මේ වායු කුහර අයින් කරන්නේ. දැන් වායු කුහර අයින් කරන විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් වෙනවා කූරු ලෑම කරන්න පුළුවන්. කූරු ලෑම. තව කරන්න පුළුවන් අපිට ස්කෝප් එකකින් කෙටීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් යාන්ත්‍රික කම්පක පාවිච්චි කරලා සුසංහසනය කරන්න පුළුවන්. අපිට ක්‍රම කීපයක් තියෙනවා. අපි කතා කරමු මෙන්න මෙහෙම. කියන්න පුතේ මෙහෙම. කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී කොන්ක්‍රීටයේහි කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී කොන්ක්‍රීටයේහි පැවතිය හැකි වායු බුබුලු ඉවත් කර වායු කුහර ඇතිවීම වැළැක්වීම සුසන්හසනයයි. ඊට පස්සේ දෙනවා වායු කුහර තිබීමෙන් කොන්ක්‍රීටයේ ඝනත්වය අඩුවන අතර ඒ නිසා ශක්තිමත් බවද අඩුවේ ඉබැවින් කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී පැවතිය හැකි වායු බුබුලු පද්ධතියෙන් ඉවත් කළ යුතුය. මේ සඳහා ක්‍රම කීපයක් භාවිතා කරයි කියලා දාලා යටි යතර ලියන මෙන්න මේ ටික. දැන් පළවෙනි එක පුතා කෙටීම. දෙවෙනි එක කනාලිය යන කූරු ලෑම. ඊළඟට කූරු ලෑම. තුන්වෙනි එක කනාලිය යන ස්කෝප්පයකින් කෙටීම. ස්කෝප්පයකින් කෙටීම. අවසාන එක කනාලිය යන යාන්ත්‍රික කම්පක භාවිතය. හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. අපේ නපුදේ තුන්වෙනි ප්‍රශ්නය ගැන කතා කරන්න. තාක්ෂණවේදයේ කළමනාකරණය අනු කුමක්ද? පුතේ තාක්ෂණවේදයේ කළමනාකරණය කියලා කියන්නේ කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ කළමනාකරණය කියන විෂය ක්ෂේත්‍ර ආධාර කරගෙන හැකියා සැලසුම් කරලා ක්‍රියාත්මක කිරීමයි. එතකොට දැන් අපි ඔය කළමනාකරණ නැත්තම් තාක්ෂණවේදී කළමනාකරණය ගැන කතා කරද්දී මෙතනදී දරුවනි අපි කරුණු පහක් පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඔබලට මතකයි මං හිතන්නේ කරුණු ටික. මේවා සරල දේවල්නේ. පළවෙනි කෙනා තමයි පුතේ නිර්මාණකරණය. ඊළඟට පුතේ සැලසුම්කරණය. ඊළඟට පුතේ පාලනය. ඊළඟට මෙහෙයවීම. ඊළඟට සංවිධානය. හරි. දැන් මේ අය අතර සම්බන්ධතාවයකුත් අපි දකිනවනේ. දැන් මේ අය සම්බන්ධ වෙන්නේ කොහමද? හරි. මෙන්න මෙහෙමනේ. නිර්මාණකරණය. හරි. ඊළඟට පොතේ සැලසුම්කරණය.
ඊළඟට පුතේ පාලනය මතකයි මේ ටික ඊළඟට පුතේ මෙහෙයවීම ඊළඟට සංවිධානය දැන් මේ අය අතර සම්බන්ධතාවයක් තියෙනවනේ මෙහෙම අපිට මතකයිනේ නිකන් සර්කියුලර් රටාවට වෘත්තාකාර රටාවට මේ දෙකෝල් අතර අන්‍ය වෙන සම්බන්ධතාවයක් තියෙනවනේ මෙහෙම හරි මේ පිළිමදව මං හිතන්න ඔබ දන්නවා හරි නිර්මාණකරණය සලසුම්කරණය පාලනය මෙහෙයවීම සංවිධානය හරි සරලයිනේ හරි සරල ප්‍රශ්නයක් අපි දැන් එහෙම එහෙනම් ඒකට ඒකදී අපි තාක්ෂණයේදී කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ලියමු තුන්වෙනි ප්‍රශ්නේ ඒ කියලා තියෙනවා ඒක ඒ කියලා නැහැ තුන්වෙනි ප්‍රශ්නේ විතරයි හරි ලියන්න පුතේ තාක්ෂණයේදී කළමනාකරණය කියන්නේ කොමක්ද ලියන්න පුතේ මෙන්න මෙහෙම කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා උපාය මාර්ගික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මුදුන්පත් කර ගැනීම සඳහා විද්‍යාව තාක්ෂණය හා කළමනාකරණය විද්‍යාව තාක්ෂණය හා කළමනාකරණය යන විද්‍යාව තාක්ෂණය හා කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආධාර කරගෙන විෂය ක්ෂේත්‍ර ආධාර කරගෙන නැත්නම් ආධාර කරගනිමින් විෂය ක්ෂේත්‍ර ආධාර කරගනිමින් තාක්ෂණික හැකියා සැලසුම් කොට තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි ක්‍රියාත්මක කිරීමයි ක්‍රියාත්මක කිරීමයි දෙවෙනි කොටස කියනවා තාක්ෂණ වේදී කළමනාකරණ ක්‍රියාවලියේ තියෙන අංශ පුතේ අංශ තියෙනවනි පහක් ලියන්න යටින් යටට බෙන්නේ මෙහෙම පළවෙනි කෙනා නිර්මාණකරණය සැලසුම්කරණය පාලනය මෙහෙයවීම සහ සංවිධානය නිර්මාණකරණය සැලසුම්කරණය පාලනය මෙහෙයවීම සහ සංවිධානය තුන්වෙනි කොටස කියනවා එම අංශ එකිනෙකට සම්බන්ධ වන ආකාරය පෙන්වා දෙන්න. බෙන්න පුතේ එම අංශ සම්බන්ධ වන ආකාරය. නිර්මාණකරණය, සලසුම්කරණය, පාලනය, මෙහෙයවීම, සංවිධානය. මේ ආකාරයට පුතේ පාල රූපණය කරගන්න. හොඳයි. හරි පුතේ. මෙයාගේ වැඩි ඉවරනේ නේද? හරි අපි එනවා පුතේ කතා කරන්න හතරවෙනි ප්‍රශ්නට එහෙනම් විවිධ ඉදිකිරීම් සහ භාණ්ඩවල පෘෂ්ඨ සඳහා යෝග්‍ය වෙන නිමහම් ක්‍රම විස්තර කරන්න දැන් නිමහම් ක්‍රම කියලා කියන්නේ දැන් අපි යම් ඉදිකිරීමක් කරලා ඉවරුණාට පස්සේ අවසානයේදී ෆිනිෂින් කරනවානේ ඒ කියන්නේ අපි ඔය ෆිනිෂින් කරනවා කියලා කියන්නේ දැන් කපරාවරු කරනවා සිවිලින් ගහනවා එහෙම නැත්නම් තීන් තාලේප කරනවා බිම ටයිල් කරනවා මෙන්න මේ වගේ වැඩ තමයි අපි දරුවනේ නිමහම් කිරීමක් කියලා කියන්නේ. එතකොට ඉදිකිරීම් සහ භාණ්ඩවල පෘෂ්ඨ සඳහා යෝග්‍ය නිමහම් ක්‍රම විස්තර කරන්න කියලා කියනවා. දැන් අපි ගත්තට පස්සේ දරුවනේ මෙන්න මෙහෙම පුළුවන් අභ්‍යන්තර සහ බාහිර බිත්ති කපරාරු කරන්න පුළුවන්, දව සංරක්ෂක මත තීන් තාලේප කරන්න පුළුවන්, ලෝහ සංරක්ෂක මත තීන් තාලේප කරන්න පුළුවන්. එතනින් එහාට අපිට දරුවනේ සිවිලින් වල පැහැයව නැත්නම් පේන්ට් එක ගන්න පුළුවන්. දැන් මේ දේවල් තමයි අපි කියන ඔය විවිධ ඉදිකිරීම් සහ විවිධ භාණ්ඩ සඳහා යෝග්‍ය නිමහම් ක්‍රම කියලා කියන්නේ. අපි කීපයක් කතා කරමු. ලියන්නකෝ මෙන්න මෙහෙම කීපයක්. ඔයාලා මෙන්න මේ උත්තර ලියලා තියෙනවා නම් හරි. ලියන්න පුතේ. බාහිර හා අභ්‍යන්තර බිත්ති කපරාරුව. ඔන්න එක නිමහම් කිරීමක්. බාහිර හා අභ්‍යන්තර බිත්ති කපරාරුව. බාහිර හා අභ්‍යන්තර බිත්ති කපරාරුව. බාහිර හා අභ්‍යන්තර බිත්ති කපරාරුව. තව එකක් ලියන්න පතුල් පටිය මත කපරාරුව පතුල් පටිය මත කපරාරුව පතුල් පටිය මත කපරාරුව තව එකක් ලියන්න පුතේ උළු ඇල්ලීම හා පතුල් පටිය මත කපරාරුව හරි ඊට පස්සේ ලියන උළු ඇල්ලීම හා කපරාරුව මත තීන්ත ආලේපය උළු ඇල්ලීම හා කපරාරුව මත තීන්ත ආලේපය තීන් තාලේපය තව එකක් ලියන්න ගෙබිම ගෙබිම සඳහා සිමෙන්ති ඇතිරීම ගෙබිම සඳහා සිමෙන්ති ඇතිරීම ඊළඟට කොන්ක්‍රීට් දැමීම කොන්ක්‍රීට් දැමීම
ඊළඟට ටෙරාසෝ ඇතිරීම ටෙරාසෝ ඇතිරීම ටෙරාසෝ ඇතිරීම ඊළඟට දරුවනේ දව අවයව මත තීන්ත ආලේපය දව අවයව මත තීන්ත ආලේපය තව වුණා නම් ලියන්න සිවිලිම මත තීන්ත ආලේපය සිවිලිම මත තීන්ත ආලේපය හරි ඔය වගේ දේවල් ඊළඟට දෙවෙනි කොටස කියනවා පොතේ නිමහම් කිරීමේ කාර්යයට අවශ්‍ය ද්‍රව්‍ය නම් කරන්න මොනවද අවශ්‍ය ද්‍රව්‍යය හරි මෙන්න මේ වගේ ද්‍රව්‍ය පොතේ අවශ්‍යයි නිමහම් කරන්න තීන්ත අවශ්‍යයි හරිද තීන්ත අවශ්‍යයි එහෙම නැත්නම් දරුවනේ අපිට තව ටයිල් අවශ්‍යයි එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝඩ් අවශ්‍යයි දවපතුරු අවශ්‍යයි ඔය වගේ දේවල් තමයි ද්‍රව්‍ය වෙන්නේ ලියන්නක පොතේ නිමහම් කිරීමේ කාර්යයට අවශ්‍ය ද්‍රව්‍යය ලියන්න පොතේ තීන්ත ද්‍රව්‍ය විදිහට තීන්ත ඒ වගේම කපරාරුව කපරාරුව ඒ වගේම බිත්ති හා ගෙබිම උළු ඒ කියන්නේ වෝල් ටයිල් ඇන්ඩ් ෆ්ලෝ ටයිල්ස් ගෙබිම් හා බිත්ති උළු ගෙබිම් හා බිත්ති උළු ඊළඟට ප්ලාස්ටික් බෝඩ් ප්ලාස්ටික් බෝඩ් ඒ වගේම දැවලෑලි නැත්නම් දැවපතුරු දැවපතුරු ඔය වගේ දේවල් හරි ඊට පස්සේ කියනවා බිත්ති මුහුණතක් කපරාරු කිරීමේ ක්‍රියාවලිය විස්තර කරන්න හරි දැන් අපි තුන්වෙනි කොටසට කතා කරන්න උත්සාහ කළේ බිත්ති කපර බිත්ති මුහුණතක් කපරාරු කිරීමේ ක්‍රියාවලිය දැන් බිත්ති මුහුණතක් කපරාරු කරද්දී පොදේ මුලින්ම කරන්නේ අපි මේ අවශ්‍ය ඝනකමට බිත්තිය ඉහළ ඉඳලා පහළට ලම්බ කරලා කැට තියා ගන්නවා අවශ්‍ය ඝනකමට ඉහළ ඉඳලා බිත්තිය උඩ ඉඳලා පහළට අපි ලම්බ කරලා කැට තියා ගන්නවා ඊට පස්සේ අපි කරනවා මේ කැට අතරට අපි මට්ටම් ලිය තියලා හරි කැට අතරට මට්ටම් ලිය තියලා පෘෂ්ඨ සුමට කරගන්නවා. ඒ කියන්නේ මට්ටම් ලීයෙන් පෘෂ්ඨ සුමට කරගන්නවා. එක ලෙවල් එකකට තියෙනවද කියලා බලනවා. මේ අතර මට්ටම් ලීය තියෙනවා. මේ අතර මට්ටම් ලීය තියෙනවා. එතකොට අපි මේ ක්‍රියාවට නමක් කියනවා මාල දානවා කියලා. ඊට පස්සේ අපි කරන්නේ මේ මට්ටම් ලීය තියලා අර සුමට කරගත්ත නැත්නම් එක මට්ටමකට ගත්ත මේ ලයින්ස් අතරට ඒ කියන්නේ මේ තියාගත්ත කැට අතරට අපි බදාම දානවා. ඒ කියන්නේ මාල අතර තියෙන චතුරස්‍රාකාර කොටස් වලට බදාම දාලා පුරවනවා. වැඩි බදාම තියෙනවනම් මට්ටම් ලීයෙන් අයින් කරනවා අඩුවෙන් තියෙනවනම් නැවත බදාම දානවා දාලා මිනිස් ප්ලෑල්ලෙන් හොඳට කපලා අපි මේසන් හැන්දෙන් අවසාන නිමාව ගන්නවා ඕකනි පුතේ අපි බිත්තියක් අපරාවර කරන ප්‍රොසීඩියර් එක වෙන්නේ අපි ලියමු මෙන්න මෙහෙම ලියන්න යටි ඉරට ලියන්න අවශ්‍ය ඝනකමට කියන්නේ පුතේ අවශ්‍ය ඝනකමට බිත්තිය ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට බිත්තිය ඉහළ සිට පහළට ලම්බ කොට කැට තබා ගැනීම ලම්බ කොට කැට තබා ගැනීම ලම්බ කොට කැට තබා ගැනීම හරි දෙවෙනි එකනාල යන්න කැට එකිනෙකට යාකොට කැට එකිනෙකට යාකොට කැට එකිනෙකට යාකොට මට්ටම් ලීයෙන් පෘෂ්ඨයේ සුමට කිරීම කැටේ කෙනෙකුට යාකොට මට්ටම් ලීයෙන් පෘෂ්ඨය සුමට කිරීම මට්ටම් ලීයෙන් පෘෂ්ඨය සුමට කිරීම ඊළඟට ඒකට නමක් කියනවා අපි පුතේ මාල දැමීම කියලා වරහන් අතරේ දාන්න මාල දැමීම කියලා මාල දැමීම ඊළඟට තුන්වෙනි ඩොට් එක ලියන්න මාලවලින් ආවරණය කරන මාලවලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස් මාලවලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස් බදාමවලින් පුරවා චතුරස්‍රාකාර කොටස් බදාමවලින් පුරවා බදාමවලින් පුරවා මට්ටම් කැපීම කමාවක් දාන්න කමාවක් දාලා ලියන්න අඩුතැන් පුරවා නැවත මට්ටම් ලීයෙන් කැපීම අඩු තැන් පුරවා නැවත මට්ටම් ලීයෙන් කැපීම අවසාන එක්කෙනා ලියන්න මිනිස් ලෑල්ල හා හැන්ද මගින්
පෘෂ්ඨය සුමට කිරීම හැඳ මගින් පෘෂ්ඨය සුමට කිරීම හරි ඔන්න හතරවෙනි ප්‍රශ්නෙත් පොතේ ඉවරයි ආ නැහැ තව කොටසක් තියෙනවානේ හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස තියෙනවා නිමහම් කිරීමේ වාසි මොනවාදයි කෙටියෙන් විස්තර කරන්න නිමහම් කිරීමේ වාසිය. දැන් නිමහම් කිරීමේ වාසිය තමයි පුතේ පෘෂ්ඨ පිරිසුදු කරගන්න පුළුවන්. ඒ වගේම පෘෂ්ඨවල ආයු කාලය වැඩි වෙනවා. ගොඩනැගිල්ලට ආකර්ෂණීය බවක් ලැබෙනවා. පරිසර හිතකාමී තත්ත්ව ඇති වෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි නිමහම් කිරීමේ වාසිය. ලියමු පුතේ කීපයක්. ලියන්න. සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් ලැබීම නැත්නම් හිමිවීම. සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් හිමිවීම. හිමිවීම. ඊළඟට ලියනවා පිරිසිදු කිරීමේ පහසුව පිරිසිදු කිරීමේ පහසුව පිරිසිදු කිරීමේ පහසුව පිරිසිදු කිරීමේ පහසුව ඊළඟට ලියනවා ගොඩනැන්වීමේ ඒකකවල ආයු කාලය වැඩිවීම ගොඩනැන්වීමේ ඒකකවල ආයු කාලය වැඩිවීම ගොඩනැන්වීමේ ඒකකවල ආයු කාලය වැඩිවීම ඊළඟට එනවා නඩත්තු කිරීමේ පහසුව ඔය වගේ කාරණා ටිකක් ඇති හරි අපි යනවා පොතේ පස්වෙනි ප්‍රශ්නෙට इंजिमक जव प्रतिदहने वेडिकिरीम संदह योदागान्ना उपाक्रम तुनाक संदहन करन्न इमागिन प्रतिदहने वेडिवेन आकारे वेनवेनम विस्तर करन्न केला कियनवा दैन पुदे जव प्रतिदहने वेडिकिरीम संदह योदागान्ना उपाक्रम दैन अपि दन्नो एकक् तमयि इंजिमे पहरक एकन इंजिमे पहरक यार टीडीसी बीडीसी अतर दुरनी एतकोट दरुवने इंजिन एके सिलिंडर एक पहरे दुर वेडि करन्न पुलुवान एतकोट जवे वेडि करगन्न पुलुवान තව එකක් තමයි බමන සම්පීඩක සවි කරනවා. තව එකක් තමයි අපිට පුළුවන් වෙනවා බල වර්ධක සවි කරන්න පුළුවන්. ඒ කියන්නේ සුපර් චාර්ජර් හයි කරනවා, ටර්බෝ චාර්ජර් හයි කරනවා, ඒ වගේම එන්ජින් එකේ සිලින්ඩර් එකේ පහරක දිග වැඩි කරනවා. ඔන්න ඔය ක්‍රම වලින් අපිට පුළුවන් එන්ජිමක ජවය පුතා වැඩි කරගන්න. හරි. දැන් අපි ලියමු මෙන්න මෙහෙම. ඔයාලා මේවා දන්න දේවල් මම පැහැදිලි කරන්නම් මුලින්ම ලියන්න ජවය වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක්. පළවෙනි ක්‍රමය ලියන්න පුතේ. මෙහෙම ලියන්න. सिलिंडर एक पहारे दिगे वैडिकिरीम पुंचरी कैल लग गाले दिले लिया ने मेने मेहम पहारे दिगे वैडिकिरीम लिया ने पते मेहम मेवीटे एंजिमे संपीडन अनुपाते वैडिवन आतर मेबिट एंजिमे संपीडन अनुपाते वेडिवन आतर इमगिन जवे वेडिवे हरे देवनी एक नाली एनवा बलवर्धक भावितय බලවර්ධක කියලා කියන්නේ පුතේ සුපර් චාර්ජර් බලවර්ධක භාවිතා කරනකොට සිද්ධ වෙන්නේ දරුවනේ බාහිර වායු ගෝලයේ තියෙන වාතය ඇදලා අරන් එන්ජින් එකේ සිලින්ඩරය තුළට පොම්ප කරනවා එතකොට වැඩි වායු ප්‍රමාණයක් විශේෂයෙන්ම වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් දහනය සඳහා දායක වීම තමයි සිද්ධ වෙන්නේ හරි ලියන්න දරුවනේ බලවර්ධක කියන දනට අදාළව වෙන්න මෙහෙම ලියන්න බාහිරයේ ඇති වායුව වැඩි ප්‍රමාණයක් සිලින්ඩරය තුලට පොම්ප කර පූර්ණ දහනයට ලක් කර ජවය වැඩි කර ගැනීම හරි ඊට පස්සේ ඊළඟට ලියන්න බමන සම්පීඩක භාවිතය
එකනේ ටර්බෝ චාර්ජර් ලියන්න පිටාර වායුවේහි ශක්තිය භාවිතයෙන් 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 පිටාර වායුවේ ශක්තිය භාවිතයෙන් හරි ලියලා ඉවරයි නේද පිටාර වායුවේ ශක්තිය භාවිතයෙන් එන්ජිමේ සිලින්ඩරය තුලට එන්ජිමේ සිලින්ඩරය තුලට එන්ජිමේ සිලින්ඩරය තුලට බාහිර වායු ගෝලයේ හිවු වාතය බාහිර වායු ගෝලයේ හිවු වාතය පොම්ප කරගනි පොම්ප කරගනි පොම්ප කරගනි මෙමගින් පූර්ණ දහනයක් සිදු කර මෙමගින් පූර්ණ දහනයක් සිදු කර පූර්ණ දහනයක් සිදු කර ජවය වැඩි කර ගනි ජවය වැඩි කර ගනි ජවය වැඩි කර ගනි හරි රයිට් ඊට පස්සේ දෙවෙනි කොටස ස්නේහක පද්ධතිය මගින් එන්ජිම ස්නේහණය වීමෙන් ඇතිවන වාසි තුනක් සඳහන් කරන්න. ඒ කියන්නේ ස්නේහණය වුණාම ඇතිවන වාසි. දැන් ස්නේහන පද්ධතිය මගින් එන්ජින් ස්නේහණය වීමෙන් ඇතිවන වාසි. දැන් එකක් තමයි පුතේ එන්ජිමේ දැන් අර යාන්ත්‍රික කොටස් වල සිද්ධ වෙන ඝර්ෂණය අවම වෙනවානේ. එතකොට ගෙවීම පාලනය වෙනවා. එන්ජිම ගෙවීම පාලනය වෙනවා කියන්නේ එන්ජිමේ ආයු කාලය වැඩි වෙනවා. एक एक इवगेम एंजिम तु गिवीगिय कोटस्तीन ये देवाल टीक बेहर करान्न मे स्नेह पद्धति उपकार वेणुवा ईटमतर अदर्वणे वय एंजिन्के विशेषमदन सिलिंडर बित्तीय सह पिस्टन्कातर मुद्रावाक्रसपुदे तेल क्रियात्मक वेणुवा एक पैत्यकिन दर्वणे वासिया एन सभी कथाकर्म स्नेह पद्धति मगिंग एंजिम स्नेह निगुण मैतिवेन वासी बेन मेहमलियान कीपया लियान दर्वणे घर्षणय අඩුකිරීම නිසා එක වාසියක් කියන්නේ ඝර්ෂණයේ අඩුකිරීම නිසා ඝර්ෂණයේ අඩුකිරීම නිසා ආයු කාලයේ වැඩිවීම ඝර්ෂණයේ අඩුකිරීම නිසා ආයු කාලය වැඩිවීම ඝර්ෂණයේ අඩුකිරීම නිසා ආයු කාලය වැඩිවීම තව කෙනෙක් කියන්න පුතේ ගෙවිගිය කොටස් බැහැර කිරීම ගෙවිගිය කොටස් බැහැර කිරීම ගෙවිගිය කොටස් බැහැර කිරීම තව කොටසක් ලියන්න සිලින්ඩර බිත්තිය හා පිස්ටන් අතර සිලින්ඩර බිත්තිය හා පිස්ටන් අතර මුද්‍රාවක්සේ ක්‍රියා කිරීම මුද්‍රාවක්සේ ක්‍රියා කිරීම මුද්‍රාවක්සේ ක්‍රියා කිරීම තව එක්කෙනෙක් ලියන පොතේ එන්ජිමේ හටගන්නා තාපය එන්ජිමේ හටගන්නා තාපය සුළු වශයෙන් ඉවත් කිරීම සුළු වශයෙන් ඉවත් කිරීම සුළු වශයෙන් ඉවත් කිරීම හොඳයි දෙවෙනි කොටසේ B කියනවා පොතේ ස්නේහක තෙල් ශ්‍රේණිගත කිරීමට යොදාගෙන තියන්නේ ලිහිසි තෙල් වල කුමන ගුණාංගයද पुते लिहसी तेल वेल मोन गुणांगे भाविता कर लद स्नेहक तेल वर्गीकरणे कराने मकद गुणांगय ओ दुष्ट्रावीतावय दुष्ट्रावीतावय लियन उत्तरे दुष्ट्रावीतावय सी कियन वा एम श्रेणीगत किरी महा डब्ल्यू कांडे पिलिबंधु केटिहंदिन विमक कराने पुते देंग वे स्नेहक तेल वर्गीकरणे कराने मिन मेहमाय देंग पुते स्नेहक तेल अरगने අපි දරුවනේ ස්නේහක තෙල් අරගෙන පොදේ අපි කරනවා මෙන්න මෙහෙම දුෂ්ට්‍රාවික මානයකට ස්නේහක තෙල් දානවා ඒ කියන්නේ දරුවනේ සෙල්සියස් අංශක 100ට ඉස්සලම ස්නේහක තෙල් රත් කරනවා සෙල්සියස් අංශක 100ට රත් කරලා ඒ රත් කරපු ස්නේහක තෙල් දුෂ්ට්‍රාවික මානයකට දානවා දුෂ්ට්‍රාවික මානයට දාලා එයාගෙන් පුතේ ඝන සෙන්ටිමීටර් 50ක ඝන සෙන්ටිමීටර් 50ක පරිමාවක් ඉවත්ව යන්න ගත වෙන කාලය තත්පර වලින් මනිනවා
අපි හිතමුකෝ මෙහෙම යම්කිසි තෙල් වර්ගයක් සෙල්සියස් 100ට රත් කරලා දුස්රාවික මානයට දාලා ඝන සෙන්ටිමීටර් 50ක තෙල් පරිමාවක් ඉවත් වෙලා යන්න ගත වෙච්ච කාලය අපි හිතමුකෝ තප්පර 30යි කියලා තප්පර 30ක් නම් ඒ තෙල් වර්ගය අපි හඳුනා ගන්නවා SAE 30 කියලා ගත වෙන කාලයේ තප්පර 60යි නම් ඒ තෙල් වර්ගය අපි හඳුනා ගන්නවා SAE 60යි කියලා පැහැදිලිද එතකොට ස්නේහක තෙල් වර්ග කරන්නේ ඔන්න ඔය දුෂ්ටාවික මානෙට දාපු තෙල් ඝන සෙන්ටිමීටර් 50ක් ඉවත් යන්න ගත වෙන කාලය තත්පර වලින් මැනගෙන. එතකොට මේ W කාණ්ඩය කියලා කියන දරුවනේ wet quality එක. හරි? ඒ කියන්නේ ඔය W කියලා කියන්නේ පුතේ wet quality එක. දැන් wet quality එක කියලා කියන්නේ අපි දැන් මෙහෙම කියමුකෝ. ඔයාලා දැන් දැකලා තියෙනවා. දැන් ඔයාලා දැකලා තියෙන වෙළඳපොලේ තියෙනවා මේ 0W20. එහෙම නැත්නම් 10W30. මෙන්න මෙහෙම ඔයිල් වර්ග කරලා තියෙනවා. දැන් මෙතනින් අදහස් කරන්නේ 10W20 කිව්වහම මෙතනින් අදහස් කරන්නේ SAE බිඳුවේ ඉඳලා 120 දක්වා එන SAE 20 දක්වාම මෙතන තෙල් තියෙනවා. හැබැයි බිඳුවත් 120 බිඳුවත් 20ත් අතර පරාසයෙන් වැඩ කරනවා. මේ සිසිල් අවස්ථාවේ. එතකොට 10W30 කියලා ගත්තාම මෙතනදී 10 ඉඳලා 30 දක්වා පරාසයක මේක ක්‍රියාත්මක වෙනවා. ඒතර 11 12 ඉඳලාම 30 දක්වාම පරාසයේ මේ තෙල් වල ක්වලිටි එක තියෙනවා. දැන් SA 30 කිව්වහම 30 කියන ක්වලිටි එක විතරයි මේ වල තියෙන්නේ. මේවා মালටි ග්‍රේඩ් ඔයිල්. ඒ කියන්නේ মালටි ග්‍රේඩ් ඔයිල් කියලා කියන්නේ මේ වගේ ග්‍රේඩ්ස් කීපයක් තියෙනවා. එතකොට බිඳුව ඉඳලා 20 දක්වාම මෙයාලගේ SA පරාසය තියෙනවා. මෙයාගේ 10 ඉඳලා 30 දක්වාම SA පරාසය තියෙනවා. හරි? අපි කතා කරමු. ලියන්නක මුලින්ම මේ ශ්‍රේණිගත කිරීම ගැන ලියනක මෙන්න මෙහෙම ස්නේහක තෙල් සෙල්සියස් අංශක 100කට රත් කර දුස්රාවික මානයකට දමා ඉන් ඝන සෙන්ටිමීටර් 50ක් ගලායාමට සලස්වා ගතවන කාලය තත්පරවලින් මැනගත් විට මැනගෙන SAE අගය හෙවත් තෙල් වර්ගීකරණය කරයි. SAE අගය හෙවත් තෙල් වර්ගීකරණය කරයි. හරි, ඒක මම තව ටිකක් පැහැදිලි කරන්න මෙන්න මෙහෙමත් ලියා ගන්න. මෙහෙමත් ලියන්න. SAE 30 යනු සෙල්සියස් අංශක 100ට රත් කර තෙල් SA 30 යනු සෙල්සියස් අංශක 100ට රත් කළ තෙල් ඝන සෙන්ටිමීටර් 50ක් දුස්රාවික මානයෙන් ඉවත්ව යාමට ගත වූ කාලය තත්පර 30ක් බවයි කියලා දාලා මෙන්න මේක ලියා ගන්නකො මේ 10W20 sorry මේ 0W20 10W30 මේ වගේ උදාහරණ දෙකක් ලියා ගන්නකො ලියලා ලියන්න යටින් මේ W කාණ්ඩය යනු සිසිල් අවස්ථාවේ ස්නේහකවල SAE අගයයි. තුන්වෙනි කොටසේ ඒ වලට නාවුදේ සුක්කානං ජාමිති ඉදිරිපස රෝද සඳහා සිද්ධ කරන ජාමිතික වෙනස්කම් තුනක් අපිට මතකයි පොතේ කැම්බර් කෝණය ඒ කියන්නේ අපි දන්නවා පොතේ හැඩ කෝණය කියලා අපි කියන්නේ හැඩ කෝණය ගත්තාම මෝටර වාහනයේ
රෝදේ තියෙන්නේ මේ විදිහට නම් මේ තියෙන්නේ පොළව නම් මේ තියෙන්නේ මධ්‍ය රේඛාව නම් මෙයත් එක්ක දරුවනේ පොළවේ ලම්බක රේඛාව හදන මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය තමයි පුතේ හැඩ කෝණය කියලා කියන්නේ මේකට අපි දරුවනේ කැම්බර් කෝණය කියලාත් කියනවා කැම්බර් කෝණය ඒ වගේම වලට මතකයි අනුගාමී කෝණය අනුගාමී කෝණය අනුගාමී කෝණය ගත්තට පස්සේ ඔයාලට මතකයි මෙයාගේ පොළව මත තියෙන ලම්බක රේඛාව තියෙනවා මේ ස්ථාන දෙකෙන් ගුලාමූට්ටු යනවා මේ ගුලාමූට්ටුත් එක්ක හදාගන්න මෙන්න මේ කෝණයට කියනවා අනුගාමී කෝණය එහෙම නැත්නම් කැස්ටර් කෝණය කියලා කැස්ටර් කෝණය ඊළඟට අපිට හම්බ වෙනවා තවත් කෝණ වර්ග දෙකක් ඒ කෝණ තමයි ඔයාලට මතකයි දරුවනේ ටෝයින් එකයි ටෝ අවුට් එකයි ඒ කියන්නේ ඇතුළු ඇලය ඇතුළු ඇලය ඇතුළු ඇලය ගත්තට පස්සේ අපි දකින්නේ මෙන්න මෙහෙම රෝද දෙක මේ ආකාරයට වාහනේ ඉදිරිපැත්ත මෙහෙම තියෙනවා නම් ඉදිරිපැත්තෙන් ලං වෙලා තියෙනවා නම් අපි කියනවා ඇතුළු ඇලයක් ඒ කියන්නේ ටෝ ඉන් එකක් ඒ වගේම පිටත ඇලය පිටත ඇලය පිටත ඇලය කියලා කියන්නේ රෝද දෙක පිටපැත්තට යොමු වෙලා තියෙන අවස්ථාව අපි මෙයාව ටෝ අවුට් එකක් කියලා කියනවා මතකයිනේ ඔන්න ඔය අවස්ථා ටික ටක් ගාලා පුතේ ඇඳලා ආවර කරන්න හරි මේක ඉවරනේ පුතේනේ හරි ඊට පස්සේ අපි යමු යාගී ඊළඟ අවස්ථාවට ඊළඟ අවස්ථාව තමයි දරුවනේ මෙයාගේ ඊළඟ කොටස ඒ කියන්නේ වංගුවකදී චලිතයකට නැත්නම් සමතුලිතතාවයට බලපාන ඇකර්මන් සිද්ධාන්තය මොකක්ද කියලා පුතේ අපෙන් අහනවා ඇකර්මන් සිද්ධාන්තය මම පැහැදිලි කිරීමක් කරන්නම් ඇකර්මන් සිද්ධාන්තය ගැන ඇකර්මන් සිද්ධාන්තය ගැන කතා කරද්දි මම මෙහෙම කියන්නම් පුතේ දැන් මෝටර් වාහනයක් තියෙනවා මෙහෙම මේ මෝටර් වාහනය වංගුවක දහවණේ වෙන්නයි යන්නේ හරිද වංගුවක දහවණේ වෙන්න යනකොට මේ මෝටර් වාහනයේ රෝද පිහිටන රටාවක් තියෙනවා මේ තියෙන වංගුවක යන්න හදන මේ මෝටර් වාහනය මෙයාගේ මේ පිටිපස්සේ ඇක්සල් හරහා යන රේඛාවත් ඉදිරි කෝණවල රේඛා ටිකත් ගත්තහම මෙන්න මෙතන තියෙනවා පොදු කේන්ද්‍රයක් මෝටර් රථයේ ඉදිරිපස තමයි මේ මේ පැත්තට තමයි මේක දහවණේ වෙන්න යන්නේ අපි කියන මෙන්න මෙහෙම දෙයක් මෝටර් රථයක් වංගුවක දහවණේ වෙද්දී රෝද දරුවනේ ලිස්සා යාමකින් තොරව නිදහසේ පෙරළී යාමට නම් වාහනේ රෝද හතරම එකම පොදු කේන්ද්‍රයක් වටා තියෙන්නට වෙනවා ඒ කියන්නේ වාහනයක් වංගුවක දහවණේ වෙද්දී රෝද ලිස්සා යාමකින් තොරව නිදහසේ පෙරළී යාමට නම් මෙතන පෙරලෙනවා කියන්නේ පුතේ මේ වාහනේ පෙරලෙනවා නෙමෙයි රෝද පෙරලෙනවා නිදහසේ පෙරළී යාමට නම් රෝද හතරම පොදු කේන්ද්‍රයක් වටා චලිත වෙන්නට වෙනවා මේක ඇකර්මන් සිද්ධාන්තයයි පුතා ලියන්න මෙන්න මෙහෙම ලියන්න කලින් අපි මේ රූපය අඳගමුනේ මේක අඳගත්තත් ඔයාලට අයිඩියා එකක් එයි ටක් ගාලා මේ රූපය අඳගන්නකො ඉදිරිපස තියෙනවා පොදු කේන්ද්‍රය තියෙනවා वीडियो की स्टॉप कर लमानक हर मंगे अंदर दिन अरे इवर स्टॉप कर अंदर निवल मेहमे लिया लिया मेहमे हर मेहमे लिया मोटर रात याक मोटर रात याक वंगुक दहावनी वी मेदी मोटर रात याक वंगुक दहावनी वी मेदी मोटर रथयाक वांगुक धावनी वी मेदी लिस्सायामकिन त्वरव मोटर रथयाक वाहने मोटर रथयाक वांगुक धावनी वी मेदी लिस्सायामकिन त्वरव लिस्सायामकिन त्वरव रोद निदहसे पेरली यामट नाम लिस्सायामकिन त्वरव रोद निदहसे पेरली यामट नाम නිදහසේ පෙරළී යාමට නම් රෝද හතරම පොදු කේන්ද්‍රයක් වටා රෝද හතරම පොදු කේන්ද්‍රයක් වටා නිදහසේ චලිත විය යුතුයි නිදහසේ චලිත විය යුතුයි නිදහසේ චලිත විය යුතුයි එය
ඇකර්මන් සිද්ධාන්තයයි. ඒ ඇකර්මන් සිද්ධාන්තයයි. හරි. ඔන්න ඔබ දෙන අවසාන ප්‍රශ්නෙට 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ A. ගෘහ පරිපත්තයක් වයර් කිරීමට අවශ්‍ය ආයුධ පහක්. වයරින් කරන්න ඕන ආයුධ අහන්නේ. අපිට ඔන්න ඔබ මොනවද ඕනේ? අඬුවක් ඕනේ, මිටියක් ඕනේ, ඒ වගේම විදුම් යන්ත්‍රයක් ඕනේ, ටෙස්ටරයක් ඕනේ, ඉස්කුරුප්පු නියනක් ඕනනේ. ওই ටික ඕනනේ. ලියන්න. ඉස්කුරුප්පු නියන අඬුව අඬුව මිටිය විදුම් යන්ත්‍රය ඒ වගේම ටෙස්ටරය ඇතිනේ ඇති ඊට පස්සේ ගෘහ පරිපතේක ආරක්ෂක උපකරණ පහක් අහනවා B කොටස ගෘහ පරිපතේක ආරක්ෂක උපකරණ පහක් මොනවද ගෘහ පරිපතේක තියෙන ආරක්ෂක උපකරණ පොදේ මෙන්න මේවා පළවෙනි එක තමයි සේවා විලායකයක් තියෙනවා වොට්පය මීටරයක් තියෙනවා හැබැයි වොට්පය මීටරේ නම් ආරක්ෂාවක් නෙමෙයි නෙවෙන්නේ හරි සේවා විලායකයේ තියෙනවා ශේෂ ධාරා පරිපත බිඳිනේ තියෙනවා ඊට පස්සේ සිඟිති පරිපත බිඳිනේ තියෙනවා ප්‍රධාන සුවිචයේ තියෙනවා ඒ වගේම භූගත සන්නායකයේ තියෙනවා නේද ඔව්වා තමයි ආරක්ෂක උපකරණ හරි ලියන්නක පොතේ ආරක්ෂක උපකරණ පහක් අහනවා පළවෙනි එක නා සේවා විලායකය දෙවෙනි කෙනා ප්‍රධාන සුවිචය තුන්වෙනි කෙනා ශේෂධාරා පරිපත බිඳිනය හතරවෙනි කෙනා සිඟිති පරිපත බිඳිනය පස්වෙනි කෙනා භූගත සන්නායකය හරි සී කොටස ඒවායේ ක්‍රියාකාරීත්වය සරලව පැහැදිලි කරන්න ක්‍රියාකාරීත්වය අහනවා අපි දන්නවා සරලව විස්තර කරමු පළවෙනි කෙනා මොකද්ද ලිව්වේ සේවා විලායකයනේ හරි ලියන්න මුලින්ම සේවා විලායකයෙන් මොකක්ද කරන්නේ පුතේ ඔව් සේවා සැපයුම් රැහැන හරහා අදි වෝල්ටීයතාවයක් නැත්නම් අදි දහරාවක් ගැලුවොත් දරුවනේ ගෘහ පරිපතේට ඇතුළු වීම වළක්වලා විසන්ධි කරනවානේ ලියන්නක මෙන්න මෙහෙම සේවා විලායකය කියලා කියනකොට මෙහෙම සේවා සැපියුම ප්‍රමත අගය ඉක්මවුවොත් සේවා සැපියුම ප්‍රමත අගය ඉක්මවුවොත් ප්‍රමතාගේ ඉක්ම වූහොත් ගෘහ පරිපතය තුළට ධාරාව ඇතුළුවීම වළක්වා පරිපතයේ සිඳලයි හරි දෙවෙනි එක කෙනා ලියනවා ප්‍රධාන සුවිචය ලියන්න පුතේ ප්‍රධාන සුවිචය කාර්ය ලියන්න නඩත්තු කටයුත්තකදී හෝ විදුලි අලුත් වැඩියාවකදී ගෘහ සැපයුම විසන්ධි කිරීමට ඊළඟට ශේෂධාරා පරිපත බිඳිනය කාර්ය ලියන්න ධාරා කාන්දුවකදී ගෘහ පරිපතය ක්ෂණික විසන්ධි කිරීමට ඊළඟට සිඟිති පරිපත බිඳිනය ලියන්න පුතේ
උපපරිපත තුල ගලන ධාරාව උපපරිපත තුල ගලන ධාරාව ප්‍රමත අගය ඉක්මවන විට ප්‍රමත අගය කියන්නේ උපරිම අගය කියන එකයි ප්‍රමත අගය ඉක්මවන විට ප්‍රමත අගය ඉක්මවන විට පරිපතේ විසන්ධි කිරීමට පරිපතේ විසන්ධි කිරීමට පරිපතේ විසන්ධි කිරීමට හරි ඊළඟට භූගත සන්නායකය භූගත සන්නායකය භූගත සන්නායකය ලියන්න මෙහෙම භූගත සන්නායකය ලියන්න පොතේ භූගත සන්නායකය ගැන මෙහෙම ලියන්න හරි භූගත සන්නායකය ලියන්න කාන්දු ධාරාවන් කාන්දු ධාරාවන් බිම් ගැන්වීම සඳහා කාන්දු ධාරාවන් බිම් ගැන්වීම සඳහා කාන්දු ධාරාවන් බිම් ගැන්වීම සඳහා හොඳයි ඩී අහනවා අදිධාරා ආරක්ෂක උපාංගය නම් කරන්න අදිධාරා ආරක්ෂක උපාංගය පුතේ අදිධාරා ආරක්ෂක උපාංගය කියන්නේ ඔතනදී තියෙනවා උපාංග කීපයක් පුතේ එකක් තමයි සේවා විලායකය අදිධාරා ආරක්ෂක උපාංගයක් හරි අනිත් එක තමයි සිංගිති පරිපත බිඳිනය ලියන්න සේවා විලායකය අනිත් එක ලියන්න සිංගිති පරිපත බිඳිනය සිංගිති පරිපත බිඳිනය සිංගිති පරිපත බිඳිනය හරි ඒ වගේම ඔය මේන් ස්විච් එක නැත්නම් ප්‍රධාන ස්විච් එකත් අදිධාරා ආරක්ෂක උපාංගයක් විදිහට ක්‍රියාත්මක වෙනවා අවශ්‍ය නම් ඒකත් ලියා ගන්න හොඳයි ඊ විදුලිසර වැදීමකදී ක්‍රියාත්මක වන උපාංගය පුතා විදුලිසර වැදීමකදී ක්‍රියාත්මක වෙන උපාංගය තමයි මොකක්ද ට්‍රිප් ස්විච් එක කියලා කියන්නේ අපි කියන මේකට ශේෂ ධාරා පරිපත බිඳිනය ශේෂ ධාරා පරිපත බිඳිනය F කොටස කෙවිනි පිටුවානකට භූගත සම්බන්ධකයක් සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව පුතේ කෙවිනි පිටුවානක් කියන්නේ ප්ලග් පොයින්ට් එකක් ප්ලග් පොයින්ට් එකකට ඇයි අපි ඎර්ත් කේබල් එකක් දාන්නේ මෙන්න මේකයි හේතුව අපි පුතා විදුලි උපකරණ සම්බන්ධ කරන්නේ කෙවිනි වලට එතකොට විදුලි උපකරණයක සිද්ධ වෙන ධාරා කාන්දුවක් හේතුවෙන් උපකරණය පරිහරණය කරන පුද්ගලයෙකුට විදුලිසර වදින්න පුළුවන් ඒ නිසා කෙවෙනියට සම්බන්ධ කරලා තියෙන භූගත සන්නායකය හරහා එවන් වූ කාන්දු ධාරාවක් තිබුණොත් බිම් ගන්වන්න තමයි කෙවෙනියකට ඎර්ත් කේබල් එකක් හයි කරලා තියෙන්නේ නේද අපි ඒක ලියමුකෝ මෙන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න පුතේ විදුලි උපාංග නැත්නම් විදුලි උපකරණ සම්බන්ධ කරන්නේ කෙවෙනි වලටය විදුලි උපකරණ සම්බන්ධ කරන්නේ කෙවෙනි වලටය එම උපකරණයක ධාරා කාන්දුවක් වුවහොත් එම කාන්දු ධාරාව බිම් ගැන්වීම සඳහා කෙවෙනියකට භූගත සන්නායකයක් සම්බන්ධ කරයි හොඳයි අවසාන කොටස තව කොටස් දෙකක් තියෙනවා ජී කොටස වෙන්කරණයේ ප්‍රයෝජන විස්තර කරන්න වෙන්කරණය කියන්නේ මේන් ස්විච් එක එතකොට මේන් ස්විච් එකේ කාර්යයන් අහනවා කාර්යයන් දෙකක් සිද්ධ වෙනවා එකක් තමයි අපි අර කලින් කිව්වේ නඩත්තු කටයුත්තකදී ගෘහ සපයීම විසන්ධි කරන්න අනිත් එක තමයි අදිධාරාවක් ගලන අවස්ථාවක දරුවනේ ඒ අදිධාරාවක් ගලන කොටත් මේන් ස්විච් එක ඔෆ් වීමක් සිද්ධ වෙනවා කරුණු දෙකක් ලියන්නක මෙන්න මෙහෙම පළවෙනි එක ලියනවා විදුලි අලුත් වැඩියාවකදී ගෘහ සැපයීම විසන්ධි කිරීමට ඔන්න එකක් දෙවෙනි එක ලියනවා
ගෘහපරිපතයේ තුලට ඇතුළුවන ධාරාව ගෘහපරිපතයේ තුලට ඇතුළුවන ධාරාව ප්‍රමත අගය ඇතුළුවන ධාරාව ප්‍රමත අගය ඉක්මවන විට සැපයීම විසන්දි කිරීමට ඔන්න ඒ කරුණු දෙකම සඳහා දරුවනේ අපි මේන් ස්විච් එකක් භාවිතා කරනවා ඊළඟට අවසාන කොටස සරල විදුලි ගෘහ විදුලි පරිපථයක් ඇඳ දක්වන්න පුතේ සරල ගෘහ විදුලි පරිපථයක් අඳින්න කිව්වම ඔබට කැමැති සටහනක් අඳින්න පුළුවන් මෙතනදී මම අඳින්නම්කෝ මෙන්න මෙහෙම මම අඳින්නම් පුතේ මෙතන තියෙනවා ලයිව් ලයින් එක මෙතන තියෙනවා න්‍යූට්‍රල් ලයින් එක හරි මම ඔව් ලයිව් එක මන් තා චුට්ටක් උඩින් අඳින්නම් මෙහෙම මේක ලයිව් එක හරි එතකොට මේ දෙන්න අතර මෙතන තියෙනවා දරුවනේ ස්විච් එකක් මේ ස්විච් එක තමයි මෙහෙම තියෙන්නේ මේ තියෙන්නේ ස්විච් එක වෙන ස්විච් එක මෙතන තියෙනවා පුතේ පහනක් පහන මෙහෙම තියෙනවා ඔන්න සරල ගෘහ පරිපථයක් හරිද ලයිව් එක තියෙනවා න්‍යූට්‍රල් එක තියෙනවා ස්විච් එක තියෙනවා පහන තියෙනවා හරි ඔන්න සරල ගෘහ පරිපථයක් ස්විච් එක ඔන් කරප ගමන් පරිපථය ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ පහන දැල් වෙනවා ඔබට අවශ්‍ය පරිදි සරල ඕනෑම පරිපථයක් ඔතනින් අඳගන්න හැකියාව තියෙනවා හරි ඔන්න ඔතනින් පුතේ හරි ඔතනින් පුතේ අපේ අද අපි සාකච්ඡා වල භාජනය කරපු ලෙවල් අප් 33 වෙනි පේපර් එකේ වැඩ ටික පුතේ අහවර වෙනවා හරි එතකොට අඩුපාඩු තියෙන දරුවෝ ටික ඔක හදා ගන්න විභාගෙට තියෙන තව පුංචි කාලයයි හරි අපි එතකොට ලබන සතියේ දරුවනේ ඔය වගේම 2023 ඔයාලා සඳහා ලෙවල් අප් 34 වෙනි පේපර් එකෙන් නැවතත් හම්බ වෙනවා ඉතිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඒ නිසා මෙතනින් ඉස්සරහට වැඩ ටික හොඳට ඔයාලා කරගෙන යන්න විභාගයේ තව දවසින් දවස ලඟ වෙනවා එතකොට ඉතින් ඔයාලගේ වැඩ ප්‍රමාණය ඉතින් ඔයාලා වැඩ කර වැඩි කරගන්න වෙයි පේපර් වල උත්තර ලියන්න ක්ලාසස් කට් කරගන්න එපා පේපර් ටිකට උත්තර ලියන්න ලියන පේපර් හැම එකක්ම අපි බලනවා බලලා ඔයාලට අඩුපාඩු තියෙන ඒවා ලකුණු කරලා දාලා දෙනවා ඊට පස්සේ මාකින් එකක් දෙනවා වෙනමම අමතරව තමයි අපි ඒ හැම කොටසකටම අමතරව තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර නැවත මේ පන්තිදී සාකච්ඡා කරන්නේ හරි අපි ඔය විදිහට වැඩ ටික එහෙනම් කරගෙන යමු හොඳයි එහෙනම් අදට වැඩ ටික ඉවරයි පුතේ ඊළඟ සතියේ අපි ආපහු නැවතත් 34 වෙනි ලෙවල් අප් ටෙස්ට් පේපර් එකෙන් හම්බ වෙමු හොඳයි අයිබෝන් පුතේ